අදතර දුවුතේ ඔො අපි වැදවගේම හරියටම ඔබේගේ දට ඔබ අපි එනකම් බලාගෙනන්න බවද දන්නේ නැති අදසන දාසද අද බදා අද සූදනගෙන නිමහෝකද පරිසර විෂයත් එක කතා කරන්න නදන් අපි ඔගොලල් ආසම පාඩමක් එකතම අපි කතාකරන්න මොකක් ආසම පාඩු ගසල්හ පෙලෑට න අපි අවට තියෙන අපිට දකින්න තියෙන බෝධේවල් එකතම අපි කතා කර කරා හිට ග සතියදී. අතරද පතුති මේ පාඩමටික ලොකු පාඩමක් සහ විශාද පාඩමක් තියකත් එක ම අපි කතා කරයින්නේ අතරතුර මතක් කරන්න. දැන් සිකුරාදාට තව දින කීපන්න තියෙන්නේ අද දැම් බදාදා හෙට බ්‍රහස්පතින්දා අනිද්ධ සිකුරාදා සිකුරාදර කවු දෙන්නේ චන්දිිමාලිටීචේ නවා සිකුරාදරය දොලහට හම්බුවෙනවා ොකක්ද හගුව වෙන්නේ ප්‍රශ්පත්‍රයක් කම්බු වෙනවා ප්‍රශපතරයට පිල්තුර ලියන්න ඕනදැ නැද ලියන් ඕනේ. ඒටික ලියලා ඒක උත්තර ටික බලන්න කවදද අන්න සන්ඳහාාවසකීයටද සොඳහස දෙකට. ඔන්න අපි එකතුවෙලා ප්‍රශ්පතරය සාගච්ඡා කරලා ඔබට, විශෂය දැනුවෙන් ඔබට යන සහරක් දෙවල් ජීවිතයට එකතු කරගැීම හැකිියම අරතර දවිපතය ඔබට ලැබෙනවා විශේෂමතක් කරගන්න ඕොන කරනාව තින එතමයිි ඩිකන් ලංකාවල් ලකු මොන් ලයින් පසලේ අපි නිරන්තරෙන් අපි උත්සාහ කරන ඔබ ජීවිතයට ඔබට අලුත් දේවල් බොහෝ දවල් ප්‍රමාණයක් රැගෙනීමේ හැකියාව තිබෙනවානම්ඒසිල් ඔබේත රැගෙනෙන් ඇතිමා අරන් දපතව අපි උත්සාහරන්නන බෝරයක් වනිවාරය උත්සාහ කරන්න මොකුරතට උත්සාහ කරන්න ඕන ජීවිතේ සාර්ථකත්තයට පත්ෙන් කොහම අපි ජීවිත ර්ථකත්තයට පත්ෙ තම ත ඉල්ල වැදගත්ම කරය අපි සාර්ථකත්තයට පතෙන්න නම් අපි බොහෝ දෙවල් කරන්න ඕන කැප කිරීමම් කරන්න ඕනි සමහරත් දෙවල්දැ අපි සමහක් කරට රතර දු අපි කක්නග හනුවන ම රත්තරන් දූපත ලොපුුණහම කන්ද කරන්න කිය සමර කට්ටිය අහන ගොඩා කට්ටියකන්නේ මං වනිම ඉද්‍යවරයෙක් මංවැෙනනි ඉංජි නිර්ුවරෙක් මේගේ මනම ටීච කනෙක් එත උත්තර බහෝවෙල්ලාවලට හම්බුවේ මිට වඩා ප්‍රතිවුද්ධ උත්තර හම්බුවන කට්ටට අඩු කති. හැබැයි සාමාන්‍යයෙන් හැමවස්සාාවක දෙම දෙන කත්තමයි කියන එකත් තමයි වෛද වරේක් ඉන්ජිනිරෙක් නැතන තීජ්නවරයක් වනවගේ දේවල්තම සමාජයේ බියම් පලිගැනීමක් සහිත විච්ච ෘර්තීන් සම්බන්ධව තමයි කියන් හැයි එහෙම කියපු හැමුවෝම වැඩිවියට පත්වෙලා වැඩි හිටියක් විදිට පාසල් පදදිනු තෙලියට ඇවිල්ලා මහා සමාජයේදී අපි බලනකොට එම කියපු සමහරක් කට්ටි එ වෙලාන වයිදර වෙලත් නෑ ඉජිනේරු වෙලත් න මො දු් හිතන් ඇයිවෙන්න ේතු. ඒ වෙන මොකකර හේතුවක් ඇති. වෙන්නේ ඇයි එකතම විත වැදගත්ම කාරණා. අපි හැරිලබෙලුත් ඇයි හම වෙලාතිය එහෙම වෙන්න හේතුවත්ය ඒතමයි අරත්තරන්ද පපුතේ හැම ොහොතක දම අපිට අරමුණක් තියෙන්න්න ඕනේ ඒ අපි අරමුණත් එක්කතුම අප අපි ජීවිතය ඉදිරියට රගෙන අන්නුවන්සා ඒ අරමුණ නැතන් අපේ ජීවිතය අපි දකින සිහින අපි හිතන ඉලක්ක සහ අරමුණ වල්ට යනකොට අපිට ජීවිතයේ බොහෝම කැපකිරීම් කරන්න වෙනවා ඒ සඳහායන් එක තමයි ඇත්ත. අපි උත්සාහ කරන්න ඕනෙ මොකක්ද අන්න ඒ කැපකිරීම් ටි කරමින් ඉදිරියට යන ඒ. හොදර මතතියා ගන්න එම කැපකිරීම් ටික කරමින් ඉදිරියට යන එක තමයි අපි කරන්න ඕන පලවිනිමදී. ඒ කියන්නේ හොඳර මතකතියා ගන්න ඒ කියන්නේ? අපේ අරමුණ සඳහා අපි මහන්සි වෙන එක. දැන් අපිට නිකන් කටටාවට පස්සේ අපි කියනව මෙමයි මම මෙහෙම වෙනවා මෙහම වන්න එහම අපිට කියන්න පුළුව. හැබැයිම රත්තරන්දුවේපුතති අපි එකට කැප වෙන්නන් අපි ඒතත්වයන් හයි නැවත ලැබෙනෙ නෑ. ඒක තම විතතින වෙතකගන්න අපි හෙම කිව්වටම අපිට ඒ ලැබෙනවා නම් ප්‍රශ්නයක් නෑ. අපිට හෙම වන්න න තිීකෙන වෙතන තින ප්‍රශ්න. අපි කියනවා ම ඒවෘර්තියට යන්නන්නේ ම දවරයක් ම දරුවක් න එක ැබ ම හන්සි වවෙන්න සූදාන ලිට ගමතතින ලක්කේවත් අපි ජයග්‍රණය කරගන්න නම ද ලගමන ලක්ක. ඔ පහේ ශිෂත්තව විභහගේ ජයග්‍රහණය කරන එක. වැඩිම ලකුණක් කරගන්න එක කඩෙම් ලකුණ සමත් වන එක. අපි ඒකට මහන්සිවෙන්නවත් සූදානන් වෙන් නැතුවර. මට පුළුවන්ද අරකිවෝගේ වෛද්‍යවරයක් වන්නේ. තමයි ප්‍රශ මයි රත්තරන් දපුතේ දැන් ඒම කියලා එහෙම කියපු කට්ටය න සමාරකට්ටිය ඇව්හම පොඩි පන්තියේ එකේ පන්තියේ දෙ පන්තිීම නම මෛ්‍යවරෙක් වෙන්න කියලා කිව්වා වගේම ඔහු හුගේ අරමුණ කරා යන්න ඔහු නො සෑහෙන්න්න මහන්සි වෙන ඒ මහන්සි වෙන ගමන් මාර්ග තම ය ඉදිරියට ගවන් කර ඒ සඳහා ඔහු කරන්න පුළුවන් උපරිම කැපකිරීම් ටික කරනවා. ඔහු ඒ සඳහා ට කරන්න පුළුවන් උපපරිම කැපකිරීම් ටික කරනවා. ඒ කැපකිරීම් ටික කරනකොට අන්න ඔහු ඔගේ අරමුණ කරා ඉබයන දම ර දුව පති ැතේරු ගතදම මේ කියන කරන්න ම රත්තර දූල පුතාලට ති එන්නඕන ජීවිතයේ ජයග්‍රහණය කරන්න නම් ජීවිතයේ අරමුණක් තියෙන්න්නනේ ඒ අරමුණ කරාතම වහන්සි වවෙන්න නේමරන් දැන් අපිට ලඟම තියෙන වැඩක් කරන්න මක තිය වැ අපිට තියෙන ලඟම ඉලක්කයක් මකදති ලක්කේ මම ශිෂ්ෂත විභාගේ ලුණ වැඩීම ලකුණක් කරගන්න එක ශිෂත විභාගේ සමත්වෙනවා ඒ අරමුණ දෙ මම වැඩිම ලකුණක් කරගැනීම සඳහා උත්සහ කරනවා සරදෝ කිවෝත් මම ශිෂව විභාගේ කඩීම සමත් කරනවා ලකුණු දෙසෙන් දෙසීයක් ගන්න මේක තමයි අරුණ දැගී අවරුද්ධට කලින් අවුරුද්දේ අයලක් ක හිටිය දහ දෙනෙක් ලකුණ දෙසීට වඩාවැයි කවුර කියනවන එහෙම බැයි කියලා එක පිළිරගන්න බැෑයි එහෙම පුළුවවා දෙැ විච්ච කටය දැන්ට ඉන්න ලංකාවේ ලකුණු දෙසියෙන්න් දෙී සමත ච්ච කට්ටිය එක ලොස්තන ගිය අවරුද්ද ැ කට කලින් අවුද්ක දස් විශ් වර්ෂයී ළමයි දහ දෙනයි දෙදස් හතා අවුරුද්දෙ එක ලරුවයි. ප්‍රතිඵලයක් දිහට ශික්ෂත වී බහගේ ලකුණු දෙසය කඩ සමත් කරපු ළමයි එකලොස් දෙනෙක් ඉන්නවා ලකුණු දෙසිේ දෙසිය ගත්ත තියමට අපි බැරිවිනි දිහත්තිර බෑ අපට අනිවාර්ම පුළුවන්ෙන් නඕනේ බරිද පුළුවන් නොද තර මාගාවඒ සඳහා මහන්සිවෙෙන් ඕන කැපකිරීමම් කරන්න ඕනේ ඒ සඳහා විංගලා වැඩ කරන්න ඕනේ කියන අරමුණ අප සතුව තියෙන්නන් දැක් ඒ සඳහා මම කැපවුුණොත් විරයි මයි රත්තරන් දුවපුුතෙන් මට ඒ ජෑග්‍රහණය කරයි යෑමි හැකියාව තිය දංඔබ තේරුන්ගත් මම ඒ සඳහා මම කැපවුුණොත් විතරයි මට ඒ සඳහා ඉදිරිට යැමි හැකියාව දැන් තේරුන්ගත් ඇද හරි එතින් ඒ ගමන් මාර්ග ඔබට යන්න ඔබට උදව් කරනතම යපී ඔබට ඒ ජෑග්‍රහණය කරා යන්න අරමුණ තියන බව අපි දන්න හින්දා. ඒ අරමුණ ඔබට ජයග්‍රහණය කරන්න අවශ්‍ය වන බිමහදනයක තමයි රත්තරන් දුවපපුත අපි කර ඒ සදා ඔබට අවශ්‍ය වෙන උපකරණ සියල්ල දෙනේ තමයි අපි නිරන්තරය කර. දැන් තේරුන්ගත්තාද හරි. දැන් ඒ මාර්ග යන කොටති අද අපි සම්පූර්යම කතා කරන්නේ පරිසර විෂය සම්පූර්ණය බදසාබ්‍රහස්කතින්ද. කරදවස දැන් චනන්පලවෙනි සිකුරාදාවවහිද චන්දිමාරි ටීචේ ොබත් එක්ක සම්බන්ධ වන්න චන්දිමාරිි ටීච හිල්ලලා තීචත් එක් ඔන්න සම්බන්ධලා උබට පුළුවන් සිකුරා දවසිද ඒ ඉංදී සිවිෂයත් එක්ක සම්බන්ධ වන්න දැන් හරිනය දෙහෙන හරි අපිම් අද දවස පාඩමට. අපි දැන් කතා කරා ගහකටට ඒ ඒ ගහේ තියෙන විවිධ අංගවලින් ශාකයට තිබෙන ප්‍රයෝජනයන් ගැන අපි කතා කරා පහ පහුග සතිය. මද දැන දි කතාකරපිට උුණදි කතා ගහක් කියන්න මකදද වැලක් කියන් නමකද ඊළඟට මේම තියෙන වෙනස්කන්්ටික අපි කතාකරා බොහෝ දේවල් ටිකක්. හදම ඇත්තරන් දුවකපති ඊට අමතර අපි කතා කරා තව පත්්‍රවලින් ශාකයට තියෙන ප්‍රයෝජනය මුල්වලින් ශාකේයට යන ප්‍රයෝජනය ඒවගේ අපි ගහ මුල්ලල තිබෙන වෙනස් කණ්ටික මෙෝ ගැපි බොහෝදේවල් කැන කතා කර. දැන් අද දවස කතා කර හද මං ඔබත් එක්ක ශාකයකතිබෙන මල්වල තිබ වෙනස්ක මයි සහ මල්වලින් ශාකයට ශාකයට වෙන උදවෝ නැත්තන් වෙන කාර්ය මොකද කියන කාරනාවතමයි හත දවල කතා බ ඉසර කතාක හරිනම් මෙ බොෝ දේවල් ඔබ හ හතර ශේණයේද තම මේ හැම එකක් ඔ ඉ හොද දැගෙනෙන්නේ තුනස හර ශේණීවල්දී මෙතින් ඉස්සරහට අපි ති සාම විශෂයම පහශේීයට ය බීජත්තය කතම ඉදිරියට යන්න තිනැක් බලමු කමන්න අපි සියල්ල කතා කරර යන්. මල් මල්වලින් ශාකයට සිදුවෙන කාරය නැතැන් එ මල්ටික මොනවද කරන්නේ සතුන් ශාකවෙත ගෙන්වා ගැනීම සතුන් ශාකවෙත ගෙන්වා ගැනීම කියන ක්‍රියාවලී සිද්ධ කරන්න කවුද මල් දැමුත අපි මේ හරි විද්‍යාත්ම අපි තේරුම්ර ගෙන හේතුව තමයි අපම තේරුම් අපි එක හරියටම තේරුම් කරගෙන ගිහාම අපිට හරි පහසුයි ගසල් හා පැලෑටිකෙන මේ පාඩම ඇතුලේ බොෝ දේවල් ජීවිතයට එකතු කරගන්න විතරක් නෙමේ තේරුන්ගන්න තේරුම්ග තියන්කදද තේරුම් ගන්නත් ලේසි එතකොට අපිට කොතනින් කොයි කොයිදීර් පශ්න හොුවත් අප මේ විෂය ඇතුළ තියෙන විද්‍යාත්මකතත්ය සහ විද්‍යාව අපි හොයාගෙන ගිහින් තියෙන හින්ද අන්න අපිට ඉතා හොඳින් තේරෙනව සහ ඉතා හොඳින් දැනෙනවා මේ මුළු පාඩමම ඇතුළති විච්ච සමස් මේ තොරදුරු ටික දැනුම් ටික දැි මේ ප්‍රාෝගිකව කරන ගොටන්න අපිට අක් කුසල වැන්ටිකත් අප ජීවිතය එකතුර ගැනීම හැකයාව ලැබෙන වද නැද ැබෙන කෝමත්තිට අපේ ආල්පත් සංවර්ධය කර ගැනීම හැකාව තිබෙන නම පාඩම්මි අපි කතා කරන ොට නේද ඕ දැන් මූලිකෝම කරන එකත් තමයි මලක් මලක් ශාකයට යයාගෙන් තියන ප්‍රයෝජනය අරගත්තොත්තේ ම සතුන් ශාකවෙත ගෙන්වා ගැනීමදක පරාගනය සිදු කිීම මයිරතරන්දපතේ ගහකටට. මොකටද සතෙක් ගෙන්න්නාගෙන ගාට. අන්න ප්‍රශ්නය මොකදග හිතන් එ වන්න හේතුවක් මොකද හේතු ශාකයටට ගෙන්න්න ගන්නේ මොකොටද සතුන් අන්න මේ වැඩේ කරගන්න මොන වැඩේද පරාගනය සිදු කර ගැනීම පරාගනය සිදු කර ගැනීමට සඳහා තමයි මේ ගොල් අංඟ ගෙන් ගන්න. මකක්දව පරාගනය දැන් මෙතන චිත්‍රයෙකුත් තියෙනවා රතරන්දබුතේ මෙතන චිත්‍රයකුත් තියෙනවා දැන් මේ ඔක්කොටම කලින් අපි මේ මලක් කියන්නේ මොකක්ද කියන කාරණ වහඳදුර ගැෙන ඉන්න පෑන් මලක කොටස් හඳුනා ගැනීම මේක තමයි පලවිනිිමති මේ තියනෙ මලක කොටස්. මෙතරද එන්නත් මලක කොටස්. ම රතරන්දුවපුුතේ මේ තියෙන්නේ මොනුවද මලක හරි මැඩිං කපපු හරි හරස් කඩක් අපි එහෙමනියන්. මම ගිය සතිය ඔබට කිව්වා මේ සතියි මල් ගැන කතා කරනවා අතට මල් ටිකක් අරගෙන හරස්කඩක් විදිහට කපල ලෑස් වෙන්න කියම කිව්වා මතකද ද න්නේෑ ඔබට. මේවා හරියට බලන්න කියලා කිව්. විශේෂම දස්පිතිය මලක් සහ වද මලක් අරගෙන මේක කරන්න පුළුවන් කියලා කිව්වම. මේක කරාද. කර කරනං හොඳ කරපු කට්ටියට මෙන්න මේ විදිී හරස්කඩත් තමයි එ නෝනේ මදව වද මලේ අපි ගැන සපල්ැ සූ පල ස ්ලාවර්ස් කලක සපත්තු මල් සපත්තු වලක් කිය මේක න මේ එකට ගැන පිනම් කියන්නෙූ අද මලක ද සපත්තු මල් තව වෙන වර්ගයතු සය සපත්තු මල් තියනෙනද මේ අත කාලී නොහෙම තියෙන හදාග හදපු වර්ගත්යන විදි දකින්න පුළලුව දැන් මේ මලක හරස් කර මේ හරි මැත්්දෙක් කපල ගත්තා මේ හරස් කඩේ තුළි තියෙනවා මනිපත්‍ර තියෙනවා නැත්ම් පෙටි කියනකට සාමාන්‍යෙන් අපි විද්‍යාත්මක පාවිතති කරනට කැන දල්ලපත්‍ර කියලා මොව කියරදක දපත්‍ර තලපත්‍ර පැට කියලාවූ ඔබට වැඩි හ අපිතු පත් අපි මේකත් එක මයිකර පෙති වඩා හොඳ පැති කියෙලපිය රකව එතකොට තියෙනවා මෙතන මනිපත්‍රය කියලා එකක් මනිපත්්‍රය කිය එක ුත් මේ තිය මනිපත්ේ මේ තිය මෙත තිය මනි පත් මැද්දේ තියෙනවා ඩිම්භකෝෂය කියලා එකක් මැද්දේ. එඟට කලංකය කියල එකක් තියෙනව උඩට වෙන්න කීලය කියල බටයක් වගේ එකක් තිරා පහලටෙන් වටේට තියෙනව රේනු දැ අපිට මේකම අපි අරගත්වොත් මෙන්න මෙතන්ට මය රත්තරන් දවපුතයේ මේකම අපි අරගත්වන් මේ ඔබට මේ හරස්කඩේ පේන්නේ මෙන්න මේ තමයි මනිපත්්‍ර මොනද මේ මනිපත්‍ර මෙයාගෙන් කෙරෙන කාර්ය මොකක් අන්න වැදගත්දී ඔබ දැකල් ඇති මෙයා අපි දුම්ික අපි සාමාන්‍යෙන් පෝට්ටුවක් හිදේ අප පයනකොට ොහමතිෙල් පෝට්ටුවක් එනකොට එන්නේ මේ මෙහෙම අපි මේ හොඳටම දකින්න පුළුව එකත් තමයි නිලුම් නිලුම් මලක ඔ ොහොම එනකොට මේම දෙකින් මේ ටික ඔක්කොම කොල්පාට වෙලා තියෙනවා මේොක්කොම කො කොල පාට මෙත තමයි මල් පෙත්තක් පිතර පන්න තිම් දැි අරගත්තොත් මේ තමයි නටුව මේ නට හරිද මේ තමයිමනවාද මනිප මෙයා දැන් මල පිපෙන කොට මොකද දෙවෙන්නම රත්රදුුව පුුතේ අර පෙති ටික වීදෙනවා එලියටේට. එ මනිපත්‍ර ටික මෙතන හිටන. ඇයි මනිපත්‍රෂ මලට අවශ්‍ය මනිපත්ය තියෙ කොයි වගේ තැක ම රන්ද විු බල ත යෙු ොමද ක මේක මැද්ද තියෙනවා ඩිම්භකෝෂය කිය එකක්ඒ මැදි පොඩි ගෙඩියක් වගේකත් හරි මෙන්න මේ ඩිම්භකෝෂයට ආරක්ෂාවක් විදිහයට තමයි වටේ තියෙන්නේ හරි ගණ සහිත පත්‍රයක් වගේ එකත් ො වගේ මලක පෙත්ත තරම් සියුමැලි නෑ මුදු නෑ එයා තමයි වටේ මෙයාට සපෝට් එකදීල යාගේ වටේ ආරක්ෂාවට ඉන්නවක් කාගෙන්ද අන්න වැදගත් පශ් සාමාන්‍යෙන් මේ වගේ වෙලාට ප්‍රහාරයක ලක්වෙනෙක් කාගගේෙන මරතරන් පත මක ප්‍රහාරක ලක්කන්නේ මලක් නම් පෝට්ටුව ක්‍රම් ප්‍රහාාරයට ලක්කෙන් වැඩිපුරම කෘමීන් කුඩා සත්තුන්ගේ අන්න කුඩාසත්තුන්ට මේ ඩිම්බකෝෂයට ප්‍රහාරයක් දෙන්න බැරිවෙෙන්න්න නැත්ත මේක කන් කඩන් එ කිසි දෙයක් කරන්න බැරිවෙන්න ගාඩ්ඩකට දළපත්‍ර ඉන්නවා ලොකෝට වටට එකතමයා කරන ්‍යයා ආරක්ෂා කරන්න කවද මේ ඩිම්බකෝෂය ආරක්ෂා කරන. මුල්ම කාලයේ ආරක්ෂා කරන කවද පෙති ටිකත්ය ආරක්ෂා කරන පති. ැන මලේ මුල මෙ ආරක්ෂා කිරීම කියන වැඩ කට ැ තේරුම් ගතයි රත්තරදු උපතෙය අහරි දැ එයා ඒ වැඩේ කරනුව වගේම ඇයි මෙයා මෙච්චර ආසාවෙන් ආරක්ෂාවක් දෙන්න මෙන්න මේ කියන ඩිම්බකෝෂයට අන්න වැදගත්දී කැනන්න මෙතන මේ තියෙන මෙකට කියන් ඩිම්බකෝෂය කියලා ඒ ඩිම්භකෝෂයට ඇයි මෙච්චර ආරක්ෂාවක් දෙන්න මෙන්න මෙතන්ට. එ මේ තන්ට මිච්චර ආරක්ෂාවන්දේ මේකේ ඇතුළ තියනෝ ඔබට පේනවා ඇතිමේ කහපාටනික ටි ට ට ඇ ඇ ඇ ඇ වගේක් පේන තියෙන අන මේවට අපි කියනවා ඩිම්බ කිය කියන පුතේ ඔබට ච්චර වශ්‍යතාවයක් ඇතිවවෙන්නේ නෑ මේට අපි කියනවා ඩිම්බ කියල කිය හඳුදනවා එට රේනු කියල ජාති තින මේ වටේ මැරත්තරන්දුූපතේ මේ තියන රේනු දැන් මලපරාගනය වෙනවයි කියලා කියන්නේ තව මලක තියන රේනුටිකක් හරිද තව මලක තියන රේනුටික් මෙන්න බටයක් වගේ පහලට තියන කීලය හරහා ඇතුළට වැටෙනෙ එකත් තමයින පරාගෙනය කලලා විට වැඩටික්ත් තව තියෙනවා රතර දුරපුතාට ලසි පහසුම විදිරිතට ව කියන්න්නේ. ති ආමාරී තෝරන්න කියම ව. දියත්ම කාරනාව සමස්ේයගයනකට හරි අර බට එක තේරු ගැනීම හැකැවත් යන්නෙ පැින්න හරි. ඒහිදමං ඔබට තේරෙන විදිරම මේ කියන්න මේ සීර සියක්ම විද්‍යත්ම කාරණාවක් විචද තොටක් එහැටයන් හරිද ඇැබ මේක හොඳර මදක තියයි අන්න හරි මෙතන තියන්න රේනු මේකෙ රේනු මේකට වැටන එක නෙමීමේ කියන. වෙන්න ඒ ජාතියම වෙනම අලකින් මෙතන්ට රේනු ඇවිල්ල වැට එක. එතොටඒ රේනු රැගෙනන්න කවුද. අන්න අපි කිව්. සතුන් ගෙන්වා ගැනීම කියන්නේ මේ මල් පෙතිවල තියෙන බොහෝ දේවල් පාවිච්චි කරලා. මලේ තියන බොෝ දේවල් පාවිච්චි කරලා මොනවාද පාවිර මල තියෙන බොෝ දේවල් පැහැය පලවෙනි දේ පැහය. මලක තියෙන බොෝ දේවල් මොනද පැ. ඉලඟට සුවද ඉලගෙක පැණි. දැන් සතා මොකොද කරන්නේ ිකුල්ලක් කියලා හිතන්නකු දැන් පැටිගු පැනිකුරුල්ලාගේ හෝ අපි ඔලු අරගත්තොත් මෙහෙම අරගෙන මෙහේම දිග මෙහේම දිග ඔහොටක් නේතියෙන් එම දිග හොටත් තියෙන් දැ මේ පැනිිකුරුල්ල මකද කරන්නේ මේ බටේ වගේ තියෙන එක මෙන්න මේ කීලය දිගේ පහලට දාලා පැණි බොනෝ එයා දන්නේ මෙතන තියෙනවා රේනු ටිකක් මේ තිෙන්න්න රේනු ඒති රේනු මේ බටදිගේ හොටදයාලා පහලට වරගෙන මෙයා මේකෙන් පැණිටික බොනොකට මේ වටේ තියෙන රේනු ටික ගෑවෙනවකාගෙද එයාගේ කටවටේ හරිද මේ සත්තු මගින් කරගන්න දෙවල් පරාගනයක කියන කියන වැඩි. මේ සතාට අරකේ තියෙන පඒ එකමාලක තියන පැණිටික ඇත් දෙයාගේ බඩපිරන්න අේයාට ම යා මොකත කර තවගිහිම් මලකට හොටදා තව මලකට හොටදාන. දානකොට මෙන්න මේ ස මේ සතාගේ හොට දෙපැත්තේ තිවිච්චරේනු වැටෙනවා කොහෙටද වැටෙන්නේ අන්න මේ කිව්ව මල ඇතුළට. ඒ ඇන මේ කීලය හරහා ඇතුළට හොටදා නොකොට ඒක ඇතිවිච්චරේණු කට වැට අන්න පුතේ පරා අගනිය වුනා කෙලාි කියන ඇ. සතාව ගන්න ගන්න මොකොට ගහ ඇබැ නිකන් ගෙන්න්න ගන්න මරතරඳ පතේ සතුන් නිකන් ගන්න ගන්න ගස්ල ඒ ගස්රද ලක්ෂ පව ය නති සුලගමගින් පරාගෙනය සිදුුවෙන ාකමි කද ිදරම ැරතරඳ ුි ඩබ හයි පස් ගන්න පු හ විද ඇකොට මේ ගහට සතාගව ගන්න ගන්න නිකන් නෙමි යගේ වැඩක් කරවගන්න හැබයි යාට නිකන් නෙමේ ඒ වැඩි කරවගන්න මොකද ද. එක පැණි දෙනව බොහෝවිට කරන්න පැණි දෙන එක සහ ඉට අමතරෙන් ඒය ගෙන්ම ගන්න එයට ආසාවක් ඇති කරන්න අ ඇර දෙනමනවාද සුවද දෙනම් දැන් රාත්‍රිකාලයේ පිපෙන මල් බෝවිට සුදුපාටයි හරිද ඒ සුදුපාට මල්ලල් තිබෙන අනික් විශේෂ ලක්ෂණය තමයි හුගක් කලාට සුවද ඇයි ඇයි සුදුපාට මල් පිපෙන් නිරාත්‍රිකා ලයේදී අපි ඉදිරි දි කතා කරමුි නිකන්දන්ටදල් ඉදිරි කතා කරල ඇයිඒ රෑට පුතේ අඳුරගන්න පහසුම පාටමකක්ද සුදුපාට සහ්‍ය ලියදී වනත් අර ආලෝක බින්දුවක්ේෙනට අපිට සුදු පාට හොඳද පේනවා ැ මහ රෑට පාර යන විසුල්ට කියන කතාම කද මාර්ගය ගමන් කරනකොට කලුපාට ඇැඳුන් අ දින්නේයි කලුපාට ආලෝකයේ වැදුන හම අපි කියෙනවා ඒ අව අවශෝෂනය කර කැන උරාගන්න. සුදු පට එෙම නිමේ සුදුපාට ආෝකය වදු හ නිපත්තර පරවර්නය බොහොම චුට ෝකයත් ඇති සුදුපාට අපිට හඳුගන්න. එ රාත්‍රීකාලයට පිපෙන මල්ලොල්ක මල්වර්ග සුදුපාට වෙන්න එක හේතුවක් ඒක ඇයි. සසාහන්න එලියේද වුණ සතෙට්ට පුළුවන් ශාකය හඳුනාගන්න මල හඳුනා දෙවෙනි එක. හරි ඒ. අනිකාරණාවතමය පති රාත්‍රීපි වෙන මල්ලොට හඟක් කලාවට සුවඳ වැඩි. දෙ සත්තුන්ට හඳුනාගන්න නම් හරිද හඳුනාගන්න නම් සුදුපාට පේන්න තියන. ත ඊළඟට එයාට ඒ ගහවෙත ගෙන්වා ගැනීම සඳහාය. පෙළබවාගන්න පොළඹවාගන්න ඕන්න නිකං එන්න නෑනි කෙනෙක් නිකං එන්න ඇතින්ද පොළොඹෝගන්න දෙනවා සුවඳ අන්න එයා ඒක දිගේ නොගහට. ක්‍රම මේ වගේ ලොකු ක්‍රියාවලයක් සිද්ධ කරනවා මේ මල. එ දැ එදැ මනිපත්‍රලි මේ අරක්ෂාව දෙනවා මේ තියෙන්ෙන රේනු දැන් මේ වගේම මේ මලටාපු මෙන්න මේ කියන පැනිිකුරුල්ලා. කට යනකොට මේක තිීර ේන රගෙන ගි ඒකට දාන පරාගනය සිද්ධ වෙනවා ඇත්තනව පරාගනයෙන් පස්සේ අවසානයේ සිද්ධ වෙන දීමකක්ද මොක ගකය ගෙඩියක් නැත්තම් බීජයක් හැදෙන එක ගෙඩියක් නැත් බීජයක් හැදෙන එක ලක්රගත්තුද මේ ගෙඩියක් මනොවෙනේවත් ොහෝවෙ ලාවට වන්නේ අමසන පොඩි ගඩියක් හැෙනෙෙන. එතකොට වෙන්නමකක්ද මෙන්න මේ තියන දලපත්්‍රටික ඔක්කෝම වැටෙනවා. මෙන්න මේ ගෙතියන කීලය රේනෝ කලංකා මේවා මොනුවක්කන්න නැතුව යනවා. ආනර ගෙඩිය විතරත් දරාගෙන ඉන්නව කෞුද මෙන්න මේ කිව නටුව, අන්න පුතේ එතනත් අපිට දකින්න හම් වෙනවා ගෙඩිය යම් කාලයක් එනකොට එනකම් මනිපත්‍ර ඒත් සපෝට් එක දීල අල්ලගෙන ඉන්න අන්තිමට මනිපත්‍ර වැටෙන සමාදැන් අපි ඔගොල් දැතිනතනෙක් දද දකර තරද න කොස්ලොස්ම කොස්ගස්සල මේ කොස් ගෙඩිවෙලති පණා කියල කියන්න දෙක තින මෙම හොල පලාාපිති කියලක පනාපිති කියල මේ අවසාන කොස් මලක් ඇහිල ගෙඩිය හැදනකොට අන්තිපොට වැට දකවන හොල බලන්න පුොඩ්ඩමය බලන්න ොඩ්ඩ අවට පරිසරේ තියලා එදැන් මෙන්න මේ ගෙඩිය හදාගන්න එක තමයි ගහය පලවෙනි වැඩි. ඒක ඇතුළේ බීජයක් හදාගන්න එකමයි ගහට ඕනදී. ඇයි එයා ටෝඕනේ එයා වගේ තව කෙනෙක් වෙලවෝට විිහි කරන්නේ. තරුම් ගද එයා වගේ තව කෙනෙක් මෙලවට බිහි කරන එක තමයි ගහට අවශ්‍යතාවේ තිය ති ගහ ඒ වැඩේ කරනවා ඒ සඳහා භාවිතා කරනවා කාවද අපි අපි කියන්න කවුද සත්තු අපි තයිතියනේ එතකොට ඒ සඳහා ඒ වැඩේ කරන්න පුළුව ද පරාගණය කෘතිමෝ කරන්න පුළ සාමාන්‍යම රත්තරදුුවපතුව ලුණු වගේ රටලූුණු සහ මේ රතුලූුණු රටලුණු වගේ දේවල්වල්දි ඒ බී ජහදනකොට ඒ ටැන්ගොල්ද මේ පොඩි පින්සල කරගෙන කෘතිම එකින් එකකින්හ රේනු මල්ල මල් එකින් එක එකකින්ගට පින්සලකින් එහම මල් ටික අතකගායනම් ඒකට ඒේවා ද පරාගන සිද්ධ අපි කෘතුම පරාගණ සිද්ගනකට සත්තුව වනම්බලාලනතු මිනිසු කරනය වැඩි. ඒත් අවසා ඕන ක්‍රියාවල වෙනවද රැද්ද ව දැන්තේරුන්ගතද. ද මේ මලක්කින් කරන පලවෙනි දේ තමයි මේ පරාගනය සදහ සත්තුන්ගේ එන්න ගන්න අවසානේ පරාගනය කරාට පස්සේ එයා හරහා එකන ගහ ගෙඩිය ගහ මලහර හා කරගන්න පලවෙනිම දේ තමයි. ඒ පත්‍ර ත ගෙඩී ගෙඩිය හදාගත්ත ගෙඩියෙන් එයා පැළයක් හදන එක. ඒයාවගේ තව කෙනෙක් කදාගන්න එක. එකත් හරි ලස්ස නැයි. ඇමකදයක ලස්සන වැඩි. ඒ සඳහත් සත්තුන්ග ප්‍රයෝජනයට ගන්නවාදනද ග දැන් අප අරගත් තොත් එ හම. මේ හැමහකටව තියෙන්න්න පුතේ සුවිශේෂී තත්ත්වය දැ මලක තියෙන හරස්කඩකින් කෙරෙන ක්‍රියාවලින් ටිකුත් තිය ද ඩිම්භකෝෂය තියෙන්නේ ඩිබ ටික රකින් සහර වැටෙන තේනුටික එකතුකරගෙන පරාගණය සිදු කරගන්න දළ පත්‍රවලින් කරන්න සතුන් ගෙන්වා ගැනීම සදා යම් යම් උපක්‍රම පාවිච්චි කිරීම පැණවලින් කරන්නේ සත්තුව ගෙන්න්න ගැනීම සඳ අපි ගෙමුක ගාස්ුවක් ගෙවන එක ගාස්ුවක් ගෙෙන ත මෙන්න මීකතමය පුතේ සාමාන්‍ය මලකද සිද්ධ වෙනදේ මලක හරස් කඩක් මං ඔබට පෙන්ුවේ ඔබට පුළුවන් මේක බලන්න ඉතාම පහසුයි සරලයි බැලීමි හැක්කේ අවතියෙනවා මොකේද මොනමල් හෙද වද මලක හරියට මේ කීලිය කලංකයේ දගේ දිකටම පහල්ට පොඩි පීයකින් කපල කරගත්තා මේ හරි කඩදයාම හරස්කඩ දෙකීමේ හැකියාව තිබෙනවා. හරි දන අවෙත හටයන් දෙනම් හරි. පසුකාලයක ගෙඩියක් බවට පත්වෙෙන්නේ මලේ ඩිම්භ කෝෂයයි දැන් හරිද හරි පිපිරීමට පෙර මලා ආරක්ෂා කර පිපීමට පෙර මල ආරක්ෂා කරන්නේ මනි පත්ව්‍ර මල. දැහරිද මොනද කරන්නේ පසු කලක ගෙඩියක් බවට පත්වෙෙන්නේ මලේ ඩිම්බ කෝෂයයි ිපීමට පෙර මල් ආරක්‍ෂා කරන්නේ මනි පත්ත්‍රයි. හරිද හරි. පෙටි සියල්ලම එකන එකට සමාන මල් වර්ග දැන් ඔන්න මෙතනින් එහට මං රත්තර දුලපුතාරත්ක කතා කරන්න සූදානන්ගන්න තුනේ පන්තිය ඉඳලම පහේපන්තිය දක්වාම එනකං ඔබට හමවිච්ච මල්වර්ග ගැන තමයි මේ කතා කරන්න හද එකක් තමයි. පෙතිසිල්ල එකනකට සමාන මල්වර්ග. පෙතිසිල් පෙතිසිල්ල මේ හා සමානවෙන මල් දැම්පති මෙම දැන් අපිට බෙදන්න පුළුවන් සාමාන්‍යෙන් මලක් අරගත් තහම අපිටරගන්න පුුවන් බොහෝ දේවල් තිය එක තමයිද චාකයක් අපි මූලිකෝම් බෙදන විදි තියව ැක ෙදුව මුල්වලනුව බෙදවා එහම එ දැ මල් අනුවත් අපිට බෙදන්න පුළුවන්ද බැරිද දැන් සාමාන්‍ය ශාකාපිට ශාක බෙදන්න පුළුවන් තව ක්‍රම කීප කීපයක්ත් ඒක අපි හිතුව අරගත් තොත්යම වැැවෙන තැන් අනුව අරගන්න පුළුවන් වැවෙන තැන් අනුව ශාක වැවෙන තන් අනුව වැැවෙන තැන් තැන් අනුව ඒ අපිට කොචතර තිෙන බාන්නකු ජලේ වෙන්න පුළුවන් වැලි පසක වෙන්න පුළුවන් මඩේ වෙන්න පුළුවන් ජල ආශිතව වෙන්න පුළුවන් වියලිදේශගුණේ වෙන්න පුළුවන් මේ වගේ අපිට බොහෝ වෙනස්කම් කිරීම් කරන්න පුළුවන් මේ එක විදිකට බෙදල ඒ වගේ මේ එකත් තමයි මේ කිව්ව මල් අනුවත් අපිට හදන්න පුළුවන්ද වැරිද දන්න පු පුති මේ ම මේ චුක්්ට මතකරන්න හේතුව අපි කතා කරන්නේ දැ ප්‍රධාන විදිහයට මල් ගැන කතා කරන්න එතු දැන් මේකේ එකක් තමයි අ මගේ ශාකවැ වෙන තැන් කියන එක අපි අරගෙන අපි කොටස් කරාවගේම මෙතර තියෙන මේ මල් මල් අරගෙන මලේ තියෙන විශේෂතා අනුවත් අපිට පුළුවන්ද බැරිදමක වර්ග කරන්න පුළුවන්. තිබෙන විශේෂතා අනුවත් පුළුවන්ද බැරිදි අපිට මේ වෙනස් කරන්න වර්ග කරන්න පුළුවන්. දැන්හරිද හරි. දැම් බලුම් පෙති සියල්ලම එකන එකට සමාන මල්ල පෙති සියල්ල එකහා සමාන වෙන මල් වර්ග තියෙනවා ලෝක. ඒවගේම අසමාන වර්ගතතිය නොද රැද බෙනවා. මල් පෙට සියල්ලම එකහා සමාන වන ඒවා. ඒවගේ අසමාන වෙන ඒවත්තිය. ැ සමානවෙන සාමාන්‍ය මෙහමයි පතේ. සීත සීයක්ම සමාන වෙන්නනෑ. පොඩිබොඩි බොඩිපොඩි චූටි චූි වෙනස්කන් තියෙන්. හැබැයි අපි ඇස් දෙකෙන් බැලූ හම මේ පෙතිසිල්ල එක හා සමානව තමයි අපිට පේ. බොහෝ විට එක සමාන වෙන මට්ටමට එනවා. දැන් එතකොට එහෙමවතමයි මේ අට පෙතියා ඉදද මල්ද මේ ඉද මලප අරගත්ත බලන මේ පෙති පහම බෝල ඉද්ද මල. මේ අපි අරගත්තොත්ත මේ පෙති පහම සමානයි බළු ගම් පෙ ද අට පෙති අමල් රගත්තම් බන්න කමේ ඒක පෙති අටම එකට එකක් සමානයි වෙනස් වෙලා විෂම වෙලා එ මෙහට විච්ච ලක්ෂණ දකීමේ හැකියාව තිී නොද මේ අපට ැකි දකීම හැකියාවක් ඇත නෑ පෙති වෙනස්සලා හට මෙට වෙලා ඇත්තන තම රත්වදපු අපි අරගත්තොත් අරලිය මේ මේ පෙති පහයි මේ පෙති පහේ එකට එකක් වෙනස්ම වෙනස්ීයට සීයක්ම වෙනස්ද විදි පෙති ඇත්ත නෑ එහම පිති ඇ නෑ දැ තේරුම් ගතද හරි වතු සුදු පිච්ච වද සමන්පිච්ච මෙන මේමගේ පෙතිවල. මල්වල පෙති සමානය ව විදිර්තමයි පිහිට ිපුතේ පොටි දෙදයක් කියන්නවා දැම් මේවා ඔබට බලන්න බැරිද ඔබේ ගෙවත්තේ ඇවිදලා මොකද කියන් නාගරික පසු බිම්වල ඉන්න කට්ටේ පොඩක් පහසු කරගනෑ මයරත්රන්දුපුතේ සමහරක් ගෙවල්ල බොහෝම චූතිීට ඉතින් අඩි දෙකයි ඉතුනයි මේකේ ලස්සනට මල්වල තිෙන සමහරක් උඩ තත්තුුවල සමන කළොම නගරේ හෙම තැන් පහෝගගේ කාල රූපහැනි මේ නාලිකාවන්න ලි පෙන්නවා අපි ගන්න උඩම උඩම ගෙවත්තක් හදර සම්පූ බොහොම පෝඩි ප්‍රමාණණය පෝච එකක් එකහා මහරක් පොඩි ප්‍රමාණ හැයි ගදට කන්න ඕන හාරටික සියල්ලම හදල අන්නේ වගේ මල්වවන කට්ටය ඇත්තම විකල්ප භාජන භාවිතා කරලා තැන් තැන්ගලිින් එල්ලා හරි ලස්සනට මේවා නිර්මාණය කරලා හදාගන්න තමු ත ඉන්න තැන ප්‍රියමනාප වෙන්න පෑණි ආස වෙන්න පෑණෙඒදන් ඒ තැන ලස්සන වෙන්නකොට අර මල් වගේ දේවල්වනකොට හරි සුන්දනෑ එහම නේද හි දැ ඒ වැඩේ කරන්න පුලෝ දැ ඒම කරපු තරුත්තිය ද බ එලියට බැහල බලනව නං ගෙද ගෙවත් ඒ ඇත්තටම ඔබට මකෙන හැමෝමනගරි ප්‍රදේශන් වොල්ලම වෙන ප අපිට ටෙන් ප්‍රදේශන් න්න කක්ටයෙන් ඕනේ ඒ රත්තරන් දුලපුතාලට බලන්න පොළුවන් ඕන තරම් අල් වර්ග තියෙනවා තමුන්ගේ ගෙවත්තේ අවට යනේනමාර්ග පාරබලල්ලල එහෙම මහා විශාල ප්‍රමාණය දැකීමේ හැකියාව තිබෙන ඒ දැකීමේ හැකියාව අනුව ම රත්තරන් දපුතේ හොඳට මතකතියාගන්න ඔබට ඒ දේවල් දිහ බලලා මෙන්න මේ කිව්ව වෙනස් කන්ටිකෝ යන්න උත්සාහ කර මේ හැත් මලකම පෙති එකවාගේද කියලා නිදීක්ෂණය කර බලන් දකිින් මෙන්න මේ දේවල් ටික කර එහෙම නොවන හම අපිට මල් ඉගෙනගන්න වෙන්නේ පොත්තොලිම විතරයි. මලත් දැක්කට අපට හඳු ගැනීම හැකිියවල් ලැබෙන්න්නෙත් තේරුම් ගතම ත්තරද ුතේ එයින්ද අප උත්සාකරය යුතුකාරණාව තියෙන්නේ හැම වෙලාම එළියට බැහැලා බලලා අවට පරිසරයත් එක බද්ධ වෙලාට පරිසැරඇත් එකට බද්ධ වෙලා ඒ පරිසරය තින දේවල් නිරීක්ෂණය කර කරා ඒවා උරාගන්න එක අපේජීවිතයට ඒවා උරාගන්නකා පේජීවි ම වචන හොදරල්ලගන්න උරාගන්න මොකද කිය අප ජීවිතයද එකතු කරගන්න තමයි මේකෙන් අනේ නිරීක්ෂණයේ වැඩි කරගන්න ශිෂත්ව බගේ පලවිනි පශපත්වයට ඔබට හරි පහසුවක්වා නිරීක්ෂණ හැකයා වර්දය වෙලාන විභ්‍යතාමානය මික වැඩි කරගන්න උත්සාහ කරන්න නැතුව පරිසරඇතක බද නවීම රත්රන් බුතේ පරිසර විෂය කවදකක් තිග ගන්න න්. අපි ලංකාවටේ රච ද ර ටකක් ක් . ය දන අයගේ ප්‍රදේශයක ඉන්න කට්ියරගත්තව සිංරාජවනන්ත්‍රය හ මේ ඔන්න වෙන්න පේන තිර ප්‍රදේශ. එැ ඒගොල්ලන්ට කොච්චරණං මල් ප්‍රමාණයයක් දැකීමේ හැකියාව යද නෝරෙලියෙන්න එක්ට කොච්චරමල් ප්‍රමාණය දැකින්නස භාවික මල් කොච්චරණන් ඒ බිමේ වැැවෙනවාද. සීත දේශගුණය තුළ වැවෙන මල්ලාරක. අඩුමගානේ තමු මුත්සාහ කරන්න තමුන් ඉන්න පරිසරයේ වැවෙන්න වැඩියම පහසුවෙන් වැවෙන්න වැැවෙන මල් අරගේ මකක්ද කියෙන ාකටිකොහැ. ගස්සල්හා පැලඇටිවල්ට ඒම අපි හිතාන්න ඕවන් ඒම කරොත් තමයි අපිට බොහ දෙවල් ගන්නවෙෙන් ද තේරුම් ගතම රත්රඳදුව පුත ම අපිට කියල අවසන් කරන්න බෑ. මල් අර්ගටික මෙචරයි කියලා කියන්න බෑ අට පෙතියා ඉද්ද අරලිය වතුසුද්ද පිච්ච වද සමන් පිච මේ මං ගන්න මොනවා විදිහයටද උදාහරන්න විදියට. ඇයි මං එහෙම කියන හේතුව? උදාහරණ විදිතමයි මේ අපිට ගන්න වෙන්නේ ඇයි මේක වඩා තව මල් රාශියයක් අපිට දෙකීමේ හැකිය අාවත නොද නැද තියනවා ඉති ඒහින්ට ම අරත්තරන්දුව පුතේ කරන තින එක දේ තමයි මේවා උදාහරණවලට අපි කතා කරන්නම් පෙන්න්නන්නම් හැබැයි ඔබමින් ඉදිරියට තා්ටිකක් හොයාගෙන ය එක තමයි වැදගත්ම දේ දැන් ඔබ දන්නවා මලකින් සිදුවෙන කාරණාව මලක් ඇතුලෙක හොමද මලේ විු විශේෂී ලක්ෂණ කකදවේ සියල්ල බරැඳා හටයකු බල පෙතිසිල්ලම එකනකට අසමාන මල්වර්ග ගන්න පුතේ මං අර කිව්වේක පෙතිසිල්ලටම අසමාඩ අතන තිබුණම කදද අපි සමානමල්වර්ග මේ තමයි අසමාන මල්වර්ග පෙති දෙකක් සමාන වෙන්න පුළුවන් හැබැයි අනික් එක අසමාන හරිද එහ මේමතව මේ කතුරුමුරුන්ග කූඩලු තවමට සල් මෙ පෙති සියල්ලම එක හා සමාන වුනෑ එකටට එකක් වෙනස් පෙති දෙකක් සමාන වනාට ඉතිරි පෙතිදික වෙනස් දැ අපි කූඩලු මලාරගත්තොත් පෙති දෙකක් විතර සමානව ති දැ සල් මාලකාරගත්තොත් අසමාන මල්ති පෙතිතිය දෙකක් තුනක් සමානය හෙම ඉටට අනික්්‍යෝටික වෙනස් එදැ දැම්මන් කිවකානවා හරියට තේරුන්ග බුතේ අපිට මේක කතා කතුරමුරුන්ග හොඳම උදාහරය කතුරමුරුන්ග මල කතුරමුරුන්ග මල්ල අපි ආහාරයට ගන්න මල්වර්ගයක්න දෙ බලන්න ඒකේ පටි පිහිටල තිගෙන විදිියකොහොමොදක එකම එක සමහර කීනි චූටි පෙතිත්තිවා මේ මේ කතුරමුරුග වල ලො ඒ ලොකු පෙති තියෙනව සමාන වෙනයිගේ පොඩි හිනිි පෙටි ති ඇැම අත්තර දුලපුොතල උත්හ කරන්න ජීවිත ව මේට එකතු කරගන්න මේ දැනුම හොයාගෙන අන්ඩැම අපට උදාහරණ විතරයි උබත් එක් සසාගච්චා කරන්න පුළුවන්ගෙන් තුර ඔඋබ තව උත්හ කරන්න අට යන දේබල් අවට තියෙන මේ තියන මල්වල ලක්ෂණ වෙනස් කන්ටි අපි උබත් එක කතා කරනකොට ඒ දේවල් මතක් එන්නත් තෝනේ අවට පරිසරේ ීර දේවල් එක්ක දැ හරිද ඉළඟටය. සුවඳවත් මල්වර්ග දැ ම කතා කරන්න හතුපු අනික්කාරණාව තමයි රා්‍රිකාල ේද පිපෙන මල් සහ සමානයි බොහෝ විට සෝදවත් මල් බොහෝ අවස්ථාවල් සුදුපාටක් කරගන්න එකට හේතුව රාත්‍රිකාලයේදී මල් පිපෙනකොට ඒ සුවඳ කරා සතුන්ගෙන්වා ගැනීම තිෙන කාරණා. තමයි පලවෙෙන කේතු හැබේ ඉ ඔබ්බට ගිය සුදු පිපෙන මල්ලර්ග ති සුදු නොවෙන මල්ලර්ග තියෙන සුදු නොවෙනතා තද සුවදක් සහිත මල්ලර්ග තියෙන සුවදවක් මල්ග සමන් පිච්ච පිච්ච ඇටේරයා අරලිය සේපාලිකා බක්මී බක්මී දකින තියෙන කොයි ල්ටන බක්මාසිට බක්මාසසිකෙන ම න්සිෙන අප්‍රියල් මාස බක්මාසේ සිුවෙන විශේෂීදේමකද සිංහලුත් අවරුද්ද ඒකර තමයි ක්මී වැවෙන කාලේ මල් හැදෙන කාලේ දැන් හොඳර මගත යන්න සුවදවත් මල් අර්ග තමයි මේ ැ සුවදවත් මලෙන් කරන දම කාද මකදද කරන්නේ අන්නර වැඩේ මකදදර වැඩිකි සතුන්ගන්න ගැනීම. අල්ලසත් දෙනවා පොඩි අල්ලසත් දෙනවා එන්න මාගාවට මං ඔයාට සුවද දෙන්නන් කියලා ඒකෙන් තමයි මලක් හොයාගෙන ඉන්නේ මේ රාත්‍රිකාලේදි සක්තු දිවාකාලදිත්තෙනවා දැක් එහම වෙන්න හේතු රාශියයකුත් තරදරැද්ද තියෙනවා. දුගද හමන මල්වර්ග මෙ කිඩාරම් මලතම අපි ට සාමාන්‍යෙන් ඉතාම දුර්ගන් දෙයක් හමන මල්වර්ගයක් ඉදිර අපිට හඳුන්නන්න පුළුවන් දුගද හමන මල්වර්ග ඇතමයි කිඩාරම් වල දැ කිඩාරම් මල කියන්නේ ගඳනෙමයි බුතේ මෙතර තියෙන්නේ. අධික සුවන්ද වන හාම ඒක තමා අපිට ගඳක්කිඉදිර දැන්නේ. හය සමහරක් කට්ටිය පිකන්න සෙන්ට් හනයි කියලා පෆම්ගග පෙන්ට් ගහගෙනෙන හම කිය ලැබ කියන් ඕ වෙන වෙන සෝද හම සමරකට්්‍රියයන් ගී යනකොට පුතුම තරන් ඒ සෝද දරගන්න හරි අමාර පිටි දෙෙන්නේ මක්ද ගදක්කි දියට. මේ හිඩාරම්මලේ ගද ගදයිකි ැිට දැන්නේ මේ එක අධික සෝදස් සහිතය එකක් නිසා. හේතුව මෙත් මෙයාන් නිකුත් කරන ඒ සුවඳින් ඒ වෙත ගෙන්වා ගන්න සත්තු ඉන්නවා දැතෙරු ගතමැපතේ. ඒකට මේ යාට අවශ්‍ය වල ජාති සත්තු ඉන්න යාම කොත කරන අයාගේ සුවද තමයි අයගේ. දිික සෝදයා එියට දාන දදානකට ඒක වනටත්තුව ඇදිල නව ැද දැන් බ බහන්නම කිඩාරම් මලට ඇවිුල තින සත්තු කොච්චරද කිය අපිට හිතනවා බුද්දු අම්මේ මේක ඉන්න ගෝහුව ගන්ධ කිය අපි හෙම හිතනව දැන් අපි මෙමිතන්න දැන් දූරියන් සමහරක් කට්ටියට ගන්ධයි මේද ගෙදරක කිටතුවුවට ගන්න කැමත හැබයි සමහරක් කට්ටිය දූරියන් මකදකෑ උදුම සුවද වත්සා රසයි දැන් එතකොට මේකිතිර වෙනස් මොකද එක්නෙට්ට ගඳයිරෙක් එකට සුවදක් කියලා හරිද එකට ගඩයි කියන එක තව එකට සුවදක් වෙලා දැන් ඒ වගේ තමයි සත්ව ලෝක ඇත් එක් මේ ගනුදුරෙනකොටැකි ඩාරම්මල අපිට ගඳ වනාට වෙනසත්තුන්ට මේක සුවදැ පපුේ ලෝකයේ තියන සභාවධර්මයා ග ති සුවිශේෂී වෙනස්ස්භාවධර්මයා ගති වෙන සුවිශේෂී වෙනස්කා ති ඒ ඒ වෙනස්කන්වලට අපිට පිටුපා යන්න පුළුවන් කමත්තිය න බෑ එක තමයි සභාවධර්මය ඔබේ පෙළපොතේ තියන කතාවත් යන්නේ අන්තර්ජාලය ඕ කම්බු පරවයාඉන්න කතා එක කිව් හම්මකදද අවසාන් ස්භාවධර්මය එක් අපට ගැලපෙන්න්න වෙනවාද ඇද ගැලපෙන්න්න වෙනවාඇදන් ඒකට ප්‍රතිවිරුද්දුව අපිට යන්න බෑ අපි යන්න ඕන ස්භාවධර්මය තියෙන නිෂිත රීතියක් හොයාග ො මුදහරය පවුගගේ කාලි කොයි වෛරසේ ඇ අවසාන විච්චදේම කක්ද ලක්ෂ ගානක් මිනිස්සු ලෝකය මැරුණා චූටි වයිරසයකට බැර පුළුවන්ගුණ මුළු ෝකම ඇදල බිබිම වටටන් ඔබ හිතන්නක ඔබට යෞුරුදු දෙකක් ඉස්කෝරයන්නම් බුණේ නෑ නේද තුනේ පන්තිය හරිගෙන හතර පන්තිය අවසාය තම ගිය දෙකේ පතිය තුනේ පන්ති ැහිලා හතර පන්තිය මාසතුනයි හරින තුන හතර පන්තිකේම ිචත් එකක ඉන්න බුණේ නේද හිතන්න ඔබ දෙකේපන්තිය අවසානය සහ මුල්ල සමරක එකේ පන්ති විරයි උභාරරම ස්ෝොලිගල තෙදිෙන ස්කෝල පාතර සෑ ඇමදිනකම හැබයි දෙකේ පන්තිය මැදක්කනකට ඔබට අන්න හම්බුණේනෑ ස්කෝල තුනේ පන්තියට තමයි ආයි පටංගරගත්තම ආයිගේ ඔරු තුනක් තරති වනානතවට ඒය අරත්තුන තුනේ පන්ති දන දෙේන්ති ස්කෝලගගේ අවසාන්ට තුනේ පන්ති වැරුුණ යන්න හතරන්තියේ ටිකක්කන්න හම්බුණ දැන්තම ඔවූ පහේපන්තියට එල් එකදිගට ස්කරලනටන්ග රත්ති. හිතන්න කොච්චර දේවල් ටිකක් කරාද කියලා මිනිස්සුන්ට ගයින් එලියට බහින්න බැරි වුණා. උත්සවතිබුණේ නෑ කාඩ තර ස්භාවධර්මයගේ ලක්ෂණ පෘති. ද අපිට ඒට ප්‍රතිවවිරුද්ධුව ගමන් කරන්න බෑමයි රත්තරදපති. අපි කොහෙෙන් හරි යන්න පුළුවන් කොයිවෙලාවක හරි අර ස්භාවධර්මය අපි මෙල්ල කරනවදන ඇද න ඒහින්ද තමයි අපි ගස්සල්ට පනමගේ ආදරී කරන්න ඕන අර ස්භාව වදුරුවලින් අපි ගොඩදාන්නේ සහ බේරගන්නේ අන්නේ ගොල්ල තෙහින්ද අපි උත්සාහ කරන්න හැමවෙලා ස්වභාවධර්මයාට අනුව ගැලපෙන්න ජීවත්තන්න ඕනේ ඒ ස්වභාාවධර්මයාගේ නීති අනුව අපි ජීවතයෙන්න්න උත්සා කරන්න නේ නොත් එහෙ ෝක කිසිපිතට ච්ච දෙෙම ගැටුව න ඒ අනුවතමයි අපිට ජීවත්වේ හැකියාව ලැබෙන් දැහරිදේනම් පෙති එකක් සහිත මල්වර්ග ඇන්තුරියම් මේකෙත් පොඩි කාරණාවත්ති වෙන ඇන්තුරීමද ඉදිරිී දිකතාකරු මේක දළපත්්‍රය තමයි මේ ඇන්තුරියම් මල විදියට අපි හඳුන්නන්නේ මලහරිනම් මේ කූර ඔවු මේ මනිපත්්‍රය නෑනට මේ මනිපත්‍රයේ ත්ත වහගෙන මනිපත්‍රයක් එනවා මෙහෙම එකතු වෙලා ඒ මනිපත්්‍රයෙන් කරන්නමකක්ද අර මැද්ද තියෙන කූර රක්ෂා කරගෙන අරගෙන එක බලන්න ඇන්තූරිය මලක් පිපෙන හැති පීවරෙන් පීවරට එනකොට රෝල්ලලා මේ නට්ට අආරක්ෂා කරගෙන එන හැති තේරුම් ගතම ලත්තදරතති එක පෙති මලක්රෙක් පෙති මලක් කිදි අපි මේ පිළියර ගන්න ඇතුරියම් ඉහිතච්චා පෙති දෙකක් සහිත මල්ලාර්ක දැම මල් වර්ග පෙත් අනි පෙ ම පති දෙකක මල හරිද පෙතිදික මලක්ැන පෙති දෙකක් ඉගේක මේකට අපි කියෙන මොන මලදද පොපී මල අපිරටේ මලක් නෙම ඉරට්ටේ ප්‍රති සංක්‍යාවක් ඇැති මල් වර්ග ඉරට්ටේ පෙති සංඛ්‍යාව දැ හරි මේක ඉස්රදිව පොපි මල ගන්න පුළුවන්. ඉරට්ටේ පෙති කිව්හාම ගන්න පුළුවන් දෙක හතර හය අට මේ වගේ වනි ගන්න පුළුවන් ො නාමල පෙති හතරයි ඉරට අට පෙතියාමල පෙති අටයි දැන් අපි කලින් කදාගරපු පොපමල ඒක පෙති දෙකයි. මේ විදිහයට අපිට වර්ග කරන්න පුළුවන්ද ැරිද පුළුවන් දැ රත්මලේරගත් ඔොත් පෙට කියිය තිෙන පහ. නෑ පෙගිය හරයි. පෙති හතරක මලා. දැන් ඒ විදියට වෙනස්කම් තියෙනවද නැද්ද මේ වැෑ වෙනස්කම් ති පෙතිවර්ගත් එන විදිේ වෙනස්කම් තියන. දැම අරත්තර දුවිපති තිේරුනාද හරි අපි ලඟිරච්චන්. ඔත්තඒ පෙතිංඛ්‍යාවක් ඇති මල් අර්ග අරලිය වතුසුද්ද. වද මේෑ තියෙන්නේ ඔත්තේ ප්‍රමාණයක් දැන් අර ලියරගත්තොත් පහයි වදසු දරගතත් පහයි වදාරගත්තත් පහයි. ද මේවැෑ තියෙන්න්නේ සාමාන්‍යෙන් ඔත්ත සංකයා ඔත්ේ සංක්‍යාවකි වූහම එක තුන පහහත නමය ඒ විදියට තමයි පෙටි තියෙන් එදරම අතර ද ප මරගතියා මේ අරලිය වතු සුද්ද වතසුද්ද වද මේවා මේ පෙති අනෝතමයි මංවෙන් කරලා හැදුන්නේේ මයි රත්තරන්දු විපතේ මේ තිය මේ වැෑ තියන පෙති ප්‍රමාණයන් අනෝ මේ ටික කොහිද තිබුණේ. මත කරන්නේ කියී පන්තිද ත්‍රහම්මනයක ඔවු තුනේ පන්තිද ත්‍රහ විතාරය. පෙතිතුනේ දෙකේ තුනේ පෙති ප්‍රමාණය පිබඳව අපිට බලන්න කියලා පිට කියනවා. නද අපි පෙති ප්‍රමාණය බැලවා. එබැලුහම් විවිධ මේ පැතිවල වෙනස්කං අපි ැකීමේ හැකියාව ඒ වෙනස් කට්ි තවන් උබත්වය කතාකායන්න. දවසේ ඒ ඒ වෙලාවලදී පිපෙන මල්වර්ග ද මේ එකත් සුදර මතක තියර. විධ මල්ර් විවිධ වෙලාවල් ලොලට මයි පිපෙන්න්නේ. මල්වර්ග විවිධ වෙලාවල් ලොලට පිපෙනෝ. මදේ ඒ පිපෙන වෙලාවල්. සාමනය වතු සුද්ද නෙලුම් නිර්මාණෙල් ඉදද උදේ පිපෙන මල්වර්ග දැන් සාමාන්‍යයෙන්. තු සුද්ද නිෙල්ලෝම් නිල්මාණෙල් ඉද්ද මේ මගේ දේවල් පිපෙන්න්නේ උදේ හිත. ලකට ැන් සමන්පච්ච මලුත් පිපෙන සාමාන්‍යෙන් ඒ වගේ රෑකාලයක්ත් එක සහා උදේ පාන්දර වෙන්න හිටුවෙන්ටවා සන් පිච්ච මල්ල ොහම හොදර එන්න පටන් ඇතත් සමරක්කරට රත්‍රිකාලද පිඳද මේ ල්ල ඇතින තිදන් සාමාන්‍යයෙන් අපි දකින මල් මුල් ශාකව වර්ගොල්ටඩ වෙනස්වීම් කරපු මල්ලර්ග තියෙනවා දැන් අද වෙනකොට එකට හේතුව මල් සහ ගස් භාවිතා කරලා විවිධ ක්‍රමවේද හදහාපි කියනවා බීජවර්ග හදලා ගස්සර්ග හදනවා. කෘතිමෝ හදන වර්ග තියෙන. එක අවසාන පලේ ඒ නිකන් සස්භාවවික විරම ගොට නැගද කොට ඒ තින කාලයන් ොලේ යම් 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 වෙනස්කද ෙට අපිය වී වගේ ජාතතියකගත්ොත් අපික හයි්‍රීට් කියලා. වී වර්ග ඇ මේ වර්ග ය ගොනාාද අපි කියන එලෝලු වර්ග භුගාකි අපිගැන හයිීට් කියල දෙ මුහුම් කියලා කිය දෙමු හො එකන වර්ග දෙකක් එකට එකතු කරලා හදාපු සුවිශේෂී ඒවා දැ ඒවගේ වැෑ දකිනකොට පොඩ්ඩක් වෙනස්කම්කිවීමම් සිදුවෙනද ඇද සිදුවෙන. ඒ තාක්ෂණය දක්ෂතාව ඒත් තාක්ෂණය පෙරලියන් ඒවට අපි කියන්න ට සවසට තමයි පිපෙනමනවාද හන්දිරික්කා. සවස හතරට පමණ පිපෙනම්. එළඟට රාච්‍රී කාලයේ කඩුපුල් කුමුදු සේපාලිකා රෑකුමාරයේ ඇ්ටේරියා මේ සියල්ලම ගන්න පුළුව මඟ රිසර කිවකාරන රා්‍රි කාලට පිපට මල් සෙල්ල පහය සුදු පැහැයක් ගැනීම විශේෂත්වයකි විශේෂත්වයකි හරිද ඒවගේ මනිකක තමයි මල්වල්ල පාට ඇතිවීම කෙරෙහි හිරු එලිය මගින් බැල්ලපෑමක් ඇති කරයි. සිද්ධ වෙනවා. රාත්‍රීකාලයේ සාමාන්‍යෙන් අපිට වැඩිපුර දකින්න තියෙන මල්වර්ග වෙන්න මොනුවවද සුදුපාට මල්වර්ග. හැබැයි අපිග සේපාලිකා මලේනම් යම් 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 තැන්වල තැමිලි පැහැයට ලක්ෂණ රේකාවල් වගේ දකීමේ හැකයා අපිට තියනවා. දැන් තේරුගත්තදරි ඒක එකක්. බැයි මේ රත්තරන් දපුතේ මේ එක මත ගැතියාගන්න ැ රාත්‍රී පිපෙන මල්ලල සුදු පැහයෙන් පැටීම විශේෂ ලක්ෂනයයක් බොහෝඒ හොඳට මතකතියාගන් සියල්ලම පාහය කියන මචනය භාවිතා කරන්න එම නොවනයවත් නැතුවා නෙවෙයි අද සියල්ලම වගේ සියල්ලම වගේ තියෙන සුදු පාටේවා අපේ රටවල් සහ වෙනට රටවල් එක්ක අපි සංසදනය කරලා බලන්නකොට ඒ බිම්ම වුවොත් මේ වෙනස්කම් වෙන්න පුළන් මේ මරතර දූපත ොඳමරතියන අප මේ කතා කන්න ශ්‍රීලාං කියබීම ගැෙන කතා. ලංකාල් විිම ඇතුළ තියෙන දකින්න පුළුවන් ගෙන ශාක ගැස්ල් සම් පැල ිනතම අපි කතා කර පිටරටවල්ලවට තියන දේවල්වොල්ද යම් වෙනස්කම් සිදුවීමම් සිද්ුව වෙන්න පුළුවන් ඒ පරිසරයත් එක්ක න මේ අපේ පරිසරය තියන්නේ අපේ පරිසරය ටිකක් වෙනස්. බලෝකයේ අනිකරටවල්ල පියරගෙන බැලුවොත්යෙම ගස්සල්හා පැළෑටි අරගෙන බැලුවොත්. ඔවුන්ට එක කාලයක තමයි මාසහයක වගේ කාලක තයි ඔුන්ට ගස්සැල් පැෑටි ඔක්කො ඉතා හොඳමටම දැීම හැකාවතිය. ඊලඟ කාලයවෙන්නේ එක්කෝ ගහේතිමිට කොල්ලටිකඔක්කොම බිමහැරිලා බිමවැල්ලා ගහෙරේ මේ දඩුටික විතරයි දකින්න තියෙන ගහේ තියන අතු ටිකයි දඩු ටිකයි. හයිඒ. ඔව එක කාලක වැටනද මහාවේගයෙන් හිම වැටලා අයිස් වැටිලා ඒ සීත දේශකුණකට යොමු වෙනම් දෙ ලංකාව හෙම බේද යන්නන්නේ අපි රට තියෙන රුතුබේදයක් නෑ අපි ර තියන වෙහි වෙනස්කා මෝසන් දෙකක් හිතර අපිට තියෙන් එක්ක අපි ගාව තියන වහින කාලේ සහ නො වහින කාලේ පායන කාලේ මේ දෙක විතර අපි ගාව ති වහින සහ පායන කාලේ අපි අනේ සීත දේශකුණේ තිය රටවල්ල අපි රත්වොත් එහම ගන්න බෑ තතු මන් අඩක එකේ මේ පරිසරය ොල තියෙන සවිශේශී වෙන කටි යෙන ඒහින්ද නිමයි රත්තරන්ද ුති හෙමක ඉවතදමන දණ්ඩක් පැළවෙන බිමක් වතදාන දඩු විසි කරම එ පැලවෙන එච්චර පුුණ්‍ය භූමයක් නේ ඔවු ජයිවිදත්වෙන් ඉතායල් බිමක්. ය විදත්වය ඉතා සිට දේශකුණේ දහම ලොක දයිව ජය මේ ජයු විදත් න සතුම් ගතර තිය වෙනස්කම් ප්‍රමාණය දැකීම හැකිය වන්නේ ම විශාල වෙනකම් දිකී දැීම හැකාවක් ලැෙන ැ පිරටයරගෙන බලෝත්තෙන සිංහර ජලන්තය රගත්තකම එකට එකක් එකට එකක් ගහට ගහ වෙන පැළට පෙළට වෙනස් සතාට සතා වෙනස් ඒ යන එන තැන් වෙනස් සතු හැසිරෙන විදිය වෙනස් ගෙඩි හැදන විදිය වෙනස් මල් හැදන විදිය වෙනස් මේගේපති එකට එකක් හාත්පසිම්ම වෙනස්සේවා හොදර මතකතියන් එකට එකක් හාත්පසිම්ම වෙනස් ලක්ෂණ දැකීමේ හැක අවතිවෙන්නේ ජයවිදත්වයෙන් ඉතා ඉහල බිමක් දි තමයි අපේ රට ය එතකොට ඒ බිමේදී මේවය යම්ය වෙනස්සම් සිද්ධ වෙන්න පුළුවන් මේ ැන සාමාන්‍ය විදියට. දැ මල්වල පාට ඇති කරේ හිර්වලිය මගින් බලපෑමක් ඇතිකරන්න ඉඩකට තියෙනව නැද කද දිවාකාලයේ පිවිරම්පි පෙන බොහෝ ඒ පාට විවිධ පාට ප්‍රමාණයක් දැකීම හැකියාව තියවා. ඇව රාචී කාලදය පිටහෙම දැකීම හැකයාවන්න මඟරකිවව කරණාවල් දෙක මත. පොකුරු මල් කාණ්ඩට අයත් මල් වර්ග පරුමල්ද පොකුරු මල් කිය පොකුරු මල් කියනක හරි වැදගත්. මේ තමයි පැවැනින්නේ සූරිය කාල්ත නිදිකුම්බ දහස් ප්‍රතියා අටපෙතියා මොන්ද්‍රකුඩුම්බිය දැක් පොකුරුමල් කියලා කියනෙවා රතරන් දුවපුතේ අපිට මතකද අපි දැන් අපි කතා කරා මලක කොටස් මලක කොටස් අපි කතා කර මතකයි මේ වගේ මේකක් අපි කැනෙ තනි මලක්න මේක තනි මලක් හරිදය ඔබට ම කිව්වාගේ සතියේ දස්ප්‍රතියා මලක් කරගෙන බලන්න මෙහෙම පෙරල මැදදම් පල්ල බැලු හාම තනිතනි මල් රාශියක්ක ඔබට හබුවේ හරිද හැබයි අපි ඒට කියන්නේ ඒ තනිතනි මල් තමයි තියන්නේ රේනුත්තියනවා පෙතිත්තියෙනවා ඔක්කොමතියයි හැබයි අපි මොකද කිය දස්ප්‍රතිය මලක් කියලා කිය හැබයි දස්ප්‍රතිය මල ඇතුර තියනවා මල් රාශියක් කියයලා මෙන්න වගේ තනිතනි මල් ඕන තරන් දැකීම හැකියාව තියනොද රැන්ද තිෙන. දැන් එතකොට ඒ තනිතනි මල් රාශයක් එකට බංච එකක් නැතැන් එක මිටක් විදිහට එකට එකතු වෙලා ඉන්නවට අපි කියනවා පොකරු මල් කියලා.නා කියල කියන්නේ පොකුරු මල් කියැ මල් රාශියයක් මලක් විදියට එකත එක දෙලා ඉන්නවා බොදු මුදදාහර තමයි දස්පෙතියා ඔබට මේක බැලීමේ හැකියාව තිබෙන. දස්ප්‍රතියා මොද මෝරප එකක් මෙැදදෙන්ම් පරලා මෙහම දා බලන්න දම සට සට කල ගොඩාර මල් වෙගෙනවා. බලන එතත් මුුළු ඩිම්භකෝෂටිකෝ කෝම එකක් ඇතුළේ තමයි තියෙනටේටම දයන මනි පත මනි පතව දැඩිව මේක ආරක්ෂා කරන මලක් හිතරන්න මේ ආරක්ෂා කරනෙ මල් රාසියා. මේ දස්ප්‍රතියා මල වේලෙන්න ගියාට පස්සේ හරි ලස්සන වැඩක් වෙන මකක්ද වෙන්න වලිලා. අර මල් පෙති ටික වෙල්ල වෙල්ල වෙල් වෙල්ල විල්ලා ට වැටටම් එත විමට වැට. වැට්නට පස්සේ මේකේ ඇතුළේ ඉතිරිවෙන ඇටි ඒටික තමයි විවට වැටෙන දස්පතියා එක කාලෙකට . ද වෙලා යනවා වගේ පේනවා එක පාරට මුකුත් නෑ ගස් රාශියක් එක මල්ගස් රාශියයක් එක මතු වෙනවා එක පාට ඒ දස් ප්‍රතිවරදින විශේෂ ලක්ෂණය දැන් මේ දස්ප්‍රතිය එහෙම වෙන්නේ මේ තනිතනි මල් තමයි මේක ඇතුේ තියෙන් තනිතනි මල් හොදරමතතිය තනි තනි මල් තියෙන් ඒවා එක එක මලක් විදිහ අපිට පේෙනවා නම් අන්න අපේවට කියනවා පොකුරුමල් කාණ්ඩයට කියලා පොකුරු මලක් කියලා කියන. පොකුරක මල වෙනයි පොකුරු මලක් වෙනයි දැන් තේරුම් ගත්තද දොල මේ කෑ තුළේ තියෙනවා මහා විශාලමල් රාශය දැන් සූරිය කාන්ත මලේ තියෙන්නේ මේ මහරින දළපත්ව විදිතමුණ අපිට ගන්න පුළුවන් එවා මේ මැද්්‍යතමයි මල තිය. මේ සීනයා මලක් මේ තියෙන්නේ ඒ ඇතුළෙත් එහෙමයි බාබන්ඩේසිය මලේ තියෙන්නේත් එහෙමයි එදැ අර විවිධ උපක්‍රම භාවිතා කරනවා ඒ ශාකය ඒ ශාකයේ තිබෙන මල නිර්මාණය කරන්න උපක්‍රම භාවිතා කරලා අවසානයේයා බලාපොරොත්තු ව බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය තමයි. එයා හා සමාන වෙන තව ශාක බිහි කරන්න. දැන් මේ අපි රැ සාමාන්‍යගත්තම සූරියකාන්ත නිදිකුම්බා දහස්පෙතියා අටපෙතියා මොන්ඩ්‍රකුඩුම්බිය මේ වගේ බාබන්්ඩේසිය දැම මොරු කිවේ ද මෙතරන තිසි නිස් මේ වගේ බොහෝ දෙේවල් අවසානයේ මේ හැමිෙකව මැද්ද තමයි ඉතිරිවෙනෝ ර මේ වේලිච්ච ඇට තොගයා අන්න ඒටික තමයි බිමට වැටෙන් ඒතයි ට . ඒ වැටිච්ච ටික තමයි අන්තිමට නැවත ශාක විදියට ගොඩ නැගිලයි. දස්පතිය තමයි එකට හොඳ මුදහනති දස්පතිය මල්ටික් වේලු ේ ච්චික කරමල් පෝර්තිය කරට ගොහැරගල්ල නිකං එහගෙනයන්න කුල පට ගානකොට පැළවෙන වැැහැමකාලමන ව දස්පිතිය සම එක කාලකට ඉතාම හොඳට හැන වැැවෙෙන එක කාලට ඉතාමැන වැවෙන්නේ නැති කාලය සම වවැවෙන කාලට හොඳද වැවිලා ඉර පසි මුලු යායත්තියන එක පාටපහ මටක නැතිවෙලා යනවා ඇ දාපොහු ටිකදවසගේ මෙන්න බොල මෙතනිින්මා පහු පැලේයි වැටික්්ච ඇතට මෙ ඇතිබලා දස් ප්‍රතියවල මෙ මේ මට කියන අපි ුණද පොකුර පොකුරු මල් කාන්්ඩේටයත් මල් වර්ග. එට මේ උදාහරණ තමයි පොකුරක මල් කාන්්ඩේට අයත් මල් අර්ග පොකුරක මල් මුදමත තියෙන මෙතන තියෙන්නේ මල්රාශියක් එක පොකුරක තිය දැන් අපි අරලිය මලාරගත්තොත්තහම මෙතන තමයි නැට්ට තියෙන නටුව ඒ නටුව දිගේවිල්ලා මෙහෙම නටුවක් ඇවිල්ල ඒ නටුවේ මෙතන මල් අත් තියන මෙතන මලත් තියන මෙතන මලත් තියන මෙතන මලත් තියන ඔොහොම මලක් මේ මල් තියෙන. මෙන්න මේවට අපි කියන මුොනුව කියල කියන්නේ පොකුරක මල් මෙ පොකුරක් ඉදිර තියෙන් ැබයි තනිතනිමල්. තනිතනමල් පොකුරක්ක ඉදිරතියෙන්නේ එකට එක සම්බන්ධනෑ වෙන් වෙලා පේනමල් මුොද මද තියනන්න මොනොයි දේද වෙන් වෙලා පේනමල් වෙන් වෙලා පේනමල් හරි නේදෙන දැ මේ පොකුරකමල් සහ පොකුරුමල් අතර වෙනස්කම වැඩි දැම්ම් පොකුරක මල්ක් එකම මෙතන අපි දස්පෙති සූරේ කාන්ත මලක්ඇදුත්. මෙතර තමයි මේක මැද් තමයි තියෙන සමස්ස මල්ටික මේක වෙනස් මේක වෙනස්ද මේ ද බැලුවහම පේන තනිමලක් තනිමලක් වරදගන්න මේ ද බැලුව තනිමල තර මේකයින් සුරන්ත මලක් රක මේ ඇ තක් දැ දස් පෙතියා මලක් අපේ අරගෙන බැලුව තියෙත්ම දස්පෙතියා ඔහම ඇවිල් ඔවන් හම එක බංචයකට හැදිලලා අය ොහ තිය මේ මේකේ අරගත් ොත්හේ මෙතන්ට ගමනිපත්්‍ර තියනවා. මේ තියෙන් තනිකර මල් ගොඩට දේෙන මල් ොහ ොම ගොඩක් හැදිලද. හැබ පියෙන් අපිට එක මලයි. එක මලක් කික දකින්නේ. එක මලයි මල් ගොඩයි. එක මලයි මෙතර තියන දකින්න මෙතන මල් පොකුරක් විදේ දකි වරද ගන්න අපි පොකුරු මලක්කිව වූහ පොකුරක මලක් මේකට අපි ගනවා පොකුරු දැහ දෙ හරි අවුරුද්ධය කාලයකට පමණක් මල් පිපට ශාකවර්ග නම රත්තරන්දුවපති මේ වනම් මතක තබා ගැනීම අතිශය වැදගත් අක විශේෂ ලක්ෂණ ඇතින අපේරටේ ම අත්‍යවශ වනදේ වලතිිකක්මේදා ගත්තේ අපේ රටේ මේ සිංහල ක්‍රමයට මාස ක්‍රම අපි හඳුවන්නකොට බලන්න කොහමොතින දුරුත්තු නවාම් මැදීන් බක් නොතරින් පටන්ගන්න බක් යන බක්මී ම බක්මීමං ඉසලකි බක් වෙසක් පොසොන් ඇසල නිකිණි බිනර නිකිණ ඇරියාම් බිනර. මෙතන්ටනකම් මල්ලර්ග පහකට තමයි නන්දාලතිය. මල්ලරග පහක් සඳහන් දෙනවා සිංහල ක්‍රමයට සලබන බාක් වෙසක් පොසෝන් ඇසල එතන කියද හතරයි. නිකි නෑ බිනර පහයි මල්වර්ග ප ව එ උුදුවක්ය ලි එක අරගත්ට ඒවා මල්වලට වැටන්නේ නෑ. මල්වර්ග පහ. බලන්න ඒත් ලක්ෂණ දැම්පුතේ ජනවාරි මාසට දුරුතු කිය දුරු නවා පෙබරවාරි මාසය දුරු නවාම් මැදන් මාර්ත මාන්සේ ඔන්න මෙතරින් පටන්ගන්න බක් වෙසක් පොසොන් ඇසල නිකිණ ආපහුබිනර සාමාන්‍යයෙන් එකළඟ මල් එකළඟ මාස හතරක් එකට සම්බද ම බක් වෙසක් පොසොන් ඇසල් හරිද මේ ටිකට තමයි අපේ රටේ වරු සාව වැඩියම් ලැබෙන මාසහර අන්නම ලමතගතික මේ නිර්ධදික මෝසම සක්‍රිය වෙලා දැ අපි මෙයින්ට කාලේදී වරසාාවන වැඩිපුර දකින තියෙන් මහාවැ ඇද හැරිලා අ පොඩි වේලිච්ච ගතිය අවසන් කරලා ජනවාරිසා අපි බරවානිසාහ මාර්තමාසයේදී අප්‍රියල් මාසයනකොට වරුසාාවෙන්ට පටන් කරගෙන මාර්තුමාසේ අගනකට ගෙඩි හැදන්න පටන් අරගෙන මල් හැදන්න පටන්රගෙන මේයි ජුනි ජලි වෙනකොට ඔන්න ම රත්තරන්දුූපන වෙසක් පොසොන් ඇසරගෙන කාලය වෙනකොට ඇසල නෙකිනි වෙනකොට. හරිද මෙතන්ට එනකොට ඔන්න අපේ රටේ පුදුම තරං ගස්වලින් ගෙඩිය වැටන කාලය. කොස් ගෙඩිද අඹ ගෙඩිද රබුටන්ද නොසෑහෙන්න්න හැදිෙන. ඒකක් කාලයක් බලනොක ඒ කාලයට දු න්නමොනො අද මේ මල්වල නම් දැ අප රට එතකොට එහෙම මල්වර්ග පහක් වැැල්ලට නවා මාසවලට ඒ මාසවල්ුල පිපෙනේ මන අද සීයට සීයක්ම එක් කාලයකට පපණක් පිපෙන මල්වර්ගේ කාලය විතරයි දකින තිේ. එරබුදු පිපෙන්නේ අපල් මාසිද ඒවගේතා බක්මී. වෙසක් මල් මෙයි මාසිද. ඇහැළමල් දකින්න පුළුවන් ඕන තරම් ජි ජුිමමාසක වෙනට වැඩිපුරුවම් ජුලිමාසිද දකින්න පුළුවන් මේයිමල් දකින්න පුළුවන් මෙයි මාසිේ ඇට බිනරමල්. බිනරමල් කියන්න දම්පාට කොටි මලක් මේක සසාමානය දකින්න පුළුවන් හෝටන් තැන වගේ ප්‍රදේශනලද මේ වැඩි පුර දකේ හැකයාවත නොද නැද්ද දැකීමේ හැකයාද. මේවා මේවා හරි එක කාලයකට විතරක් පබෙන නිසාවෙන්ම මෙම හරි වටිනාක මොකුත් සහිතවති ම එක කාලයකට විතර ය එක කාලයකට පිපෙනවා ඒ කාලේ විතරට දැකීමේ හැකියාවතිවිය. ද මේනට ඇල ගස් තියනවා දැන් දැන්නම් මල්ලෙන්න්න පටන් ර මුකද මේකට අපි වසන්ත කාලය කියලා කියනවන. වසන්ත කාලය කරම වැස්ස වැදගෙන හෙල්ලා ගස් ගෙඩි මේ හැදෙන්න්න පටන් අරගෙන ඒම දමුත් දැන් අපේට එහමන දැන් ඊරඟටආපහු ඊලඟ වර්සා වැටෙන්න පටන්ගන්න අපි කන්න මේ යන්න යල ඟට කියන්නේ මහ කියලනපිකන් ඔක්තොම්බරු ඇම්බර් මාසයටන්ගරගන්නවා කාලේැ නිසානදිග මෝසම්වර්සාවත් එක්ක ඇ ඒ කාලෙත් මේ විදිරම පලදාව හැදනවා සාමාන්‍යයෙන් ඒ කාලෙටි කරන්නේ ඔය ගස්වැැල්වලින් ගන්න ලොකුැ මේ අපේ මල්වර්ග ගෙඩිවර්ග කැනෙ පළතුර මේ වගේ දේවල් පස්ස යන එක වෙනෙන් කරලා පි මරෝට මාන්සිේ. ව හඹරට වහන්සේනවා සාමාන්‍යෙන් මහ කන්නේ තමයි වැඩි අස්සන්නස් සහිත කන්නේ කියලා පිළි අරගන්න. එක එක හැම එකම එක අපි අරගන්න වීබීජවෙලන්න පොළුවන් එලොවොලු වෙන්න පොළුවන් මෙම බොහෝ දේවල්ලද වැඩිම අස්සන්න සහිත මා කන්නේ විදිර පිළිරගන්න මහ කන්නේ. යලයේද සාමානයෙන් අපිනත් මේ කැ නිත දි මසං වැස්සත් එක් මේ කියන කාලේද වැඩිපුර බලාපරොත්වෙන්නේ ගෙඩී ගස්ල ගෙඩී ඒගේ දේවල්ම කාල වැඩිපුරම දැක මේක හැබ ල්ින ප්‍රමාණ මේ කාල වැඩි නුරෙලි වගේ ප්‍රදේශකට පියොත්වම වෙස්ස වැටනව හැබයි මල් පිපෙන ප්‍රමාණය වැඩි දැඒඒ මේ පවට පරිසරයේ තියන සුවිශිෂ තත්වයන් මත තමයි හැම එකම් ගොඩ නැගෙන් දැ. මේට අමතරෝ පපුති ඔබ හොල බන්නේ එකක් කාලයකින් පිපෙන මල්වර්ග ඉට අමතරෝ කාල බේදයකින් තොරෝ පිපෙන ශාක රාශයද දැකිම ෙදැම මෙතරගැතින දාහර දෙකක් විතරයි ගොල්න්ට තවතියෙනවා. පොල් සහ මේකම කක්ද. කෙසිල්. මේ දෙකට කාලබේදයක් නෑ. මේ කාලබේදයකින් තොරෝ මේ දෙකව්ටම මල් පිපෙනවා. ද තෙරුන්ගත. මේ දෙකේම ල්පන හැබැ මර අත්තරන්දු පුතේ තව ප්‍රශ්යන්තිය. කෙසෙල් ලොටන මේ ච්චර බලපාන්න නෑ මේක කාලෙකට කෙසල් අඩු එක කෑලට කෙසල් වැඩීගෙන හැමකක් නෑ හැබැයි පුත අවසාමනෙන් පොල් චාකයේති එක කාලයකටො උපරිම විදිරතියනවා එක අවුරුද්ධේ ඉනක කාලෙත් පොල් තියනවා හැබැයි ටිකක් අඩුයි. අ හැමදාමර එක කාලෙක තිනෙනවගේ නොසෑහෙන්න්න ඇත්ත නැ පොඩි කාලයක් අපිටේනවා සමෙන් පොල් අඩු ප්‍රමාණයෙකුත් දැකීමේ හැකියාවත් ති ැබයි නමුත් කාලබීදයකින්තොරෝ මල් පිපනව දැද මල්පිපනවා. මෙතිේ අවරුද්ධ පුරාම් මල්පිපන ශාක වර්ග. පොල් කෙසෙල් ගිරි ගිරිතිල්ල වතුසුද්ද වද නෙලු මෙම සාමාන්‍යෙන් කාලවේදයක් ඇත්තේ නෑ අවුරුද්ධ පුරාම මල්පිපීම ශාකවල සිද්ධ වෙන කාරණාවල්ලලින් එක. ආහාරයට ගන්නාමල් වර්ගද මේ මල් වර්ගල ගැන මේ කතාකරයනකොට මේ ආහාරයට ගන්නා මල් වර්ගම මීට පෙරත් එක වර්ගය ගැන කියලා ගිය ඒතමැම නොද කතුරු මුරුන්ග කෙසල් මල් ෙම අප කියන්න කෙසල් මල්ල කෙල්මල්ලම ද කියය හ මරත උපති මෙ දැනගින් නොන ුරලු හ වට්ටක්කමල් දැ කෙනෙක්කේ වට්ටකමල් ආරයට ගන්නවා අඩුවයි කියනෙ ව්ටකමල්ලත් ආහර ගන්න ගන්නවා. ඒවගේම තමයි කෙකටියමල් ලූනුමල් නද ලූුණුමල ජන්නවදරනැදද ගන්නවා. දැ. එදකොට මේවා තමයි බොහෝ වෙලාවල්වොල්ද අපි ආහරයට ගන්න මල් වර්ග වෙන්නේ. අපේ රටේ නම් බොහවෙලාවල්වදි ැ මීට අමතරව සමාර වර්ග භාවිතා කරලා නිල් කටරොල් වගේ කටරෝලු මල් වගේ දේවල් දැන් අද වෙන කොට ඒවා අරගෙන ඒවැ ඉස්ම අරගන්නවා බීම සඳහා ආහර පිසීම සඳහා අරගන්නවා. නැත්තන් ඒ නිල් කටුලු මල්මදාපුවැෑ අපි හදනවා බත්තලටම දාලා ඒ ආහාරයටට ගන්නවා දැයිත නිල් කට්ටුල් ම සාමාන්‍යදැ ආහාරයට ගන්න මලක් බවට පත්තලද හැබම හෙමයි. මෙය මුු සමාජම කරනවාඩුයි සාමාන්‍යෙන් එහෙම ප්‍රයෝජනයට අරගන්න. දැ කතුරුමුරුන් ග ආයිලඟට කෙහෙල්ම කෙසෙල් මල්. ලුණු මල් කෙකටිය මෙහර ලස්සන මේක හරි වැදගත් මේක තියන ජලයේ යට තියනෙ යට ඉන්දර ඉහලට ඇහිල්ල නිකං පොඩි කොක්කක් වගේ පේෙන්ම තියෙන එකක් මේ කෙකටියගෙන ඔබ නිරන්තරින් ආහරයට අරගෙන ඇතිටිය මල් කෙකටිය මල් මට කියන්න ගියවචනය අමතකුණා කෙහෙල්මුව මෙ කියට කෙහෙල් මල්ල කියලා ට කියනම් ගත්ද. කෙහෙල් මුව ආරට ගන්න නද ඕ තෙම්පරාදු කරලා ගන්න න ආනාපර දිහයට ගන්න ර හරි රසවත් මලාධිකයි ද කටතැන් ොල්ල කහෙල් මුව කියල කියන්නේ ඕ කෙල් මල කියන්නේ නෑට කෙල් මුව කියලලා තම භාවිතාවට අරගන්නකොට ආරට කරන්න හැබේ එක ගහේ තියෙෙන කොට අපි කියන්නේ කෙල් මුවක් කෙල් මලක් ඇල්ලතින කෙල් මලක් වැල් න ොදරමට යන්න පොතේ. වන ාවිතා කරයට ගහේ කෙහෙල් කැනක් හදනකොට කැන හදාගෙන එනකොට අපිැන කෙහෙල් මලක් වැල්ල තියෙනයි කියලා කියයි. කෙසිල් මලක් වැල්ල තියනයි කියලා කිය නත්න් කෙල් මලක් වැල්ල තිනවා නැත්ත ෙල් මලක් වැල්ල දනවා.හම තමයි කියයි. හැබැයි ඇවිල් කිසිල් මල හොම ඇවිල්ලා මේකේ. කෙල් ගෙඩිටි හදල ඉවරලා අන්තිපට දන්්ඩ වගේම දිගට වෙද මේ තියෙන්නේ මුල්ම කාලේ මේ ති තම කෙසල් මලක් මේක තම කෙසල් මලක් මේ සම්පූර්යම තියෙනසල් කෙසල් ගඩිටිකත් එක් ඕෝමමෝමම පල්ලහට එනකොට මේ නට්ට විතරක් වෙනම දික් කවෙලා මේ කෙහිල් කෙසල් මලේ මේ කෑල්ල විතරක් දික් කවෙලා නවතින පේන්න තියෙන අන්නන්නේ ද අවසල් තමයි අපි කියැනුම් කක් කියලද. කෙසෙල් මව මල කියන්නි කියන්න කෙසෙල් මුව කියල එට. ඇන්තෙරුම් ගතද. එදාට කියන කෙසෙල් මුව. ඊට කලින් තමයි අපි කියන්න කෙසෙල් මල. රසවත් පානවර්ග සැකසීමට ගන්නා මල් වර්ග මේ තියෙන මේ දේවල් බෙලි මල් රණවරා මල් පොකුරුවද වට කටරෝලු මල් මඟවිි කටරෝලු ල් මේවද විදි අරගන්නවා අනික් දේවල් බෙලිමල් රණවරාමල් මේ දේවල්න්න අප එදා එ දකපු දේවල් සහ දන්න දේල්ිීමම රත්තරන් දවිතු මේ මේ සියල්ලම අපි රසවත් ප්‍රාණවර්ග සැකසීමට අරගන්න දේවල්. මල්වල්ට පැණිබීමට පැමිණට සතුන්වර්ග සතුන් එනවා මල්වල පැණිබීම සදා එන සතුන් වර්ග ඉන්න මීම ඇස්සා සමනලයා පැනිිකුරුල්ලා ඒගේ අපි කියනවා මේ ගොල්ලන්ට මදුභක්ෂ ශාපක්ෂ කත්තු නි ගොලට කිය ඳු මදු භක්ෂක කියරලත් හඳුන සමරක්කට්ටිය කෝමුණත් පැණිබීර ජීවත්වෙන සත්තු. දියයේ පිපෙන මල්වර්ධ මේ හරි වැදගත්. දියේ පිපෙන මල්වර්ග තමයි නෙලෝම් මානෙල් කකටිය ඕලු නිල්මාණෙල් කුම්බුදු මේ හැම එකක්ම. මේවා දයේ පිපෙන මල්වර්ග දේ තමයි ප. හැබැයි මලපි පෙන්න්නේ දේ ඇතුළ එනෙමි ඒ අපි පෙන්න කොද ජලය මතු පිට මෙන්න මේට සත්තුන්ග ගෙන්න්න ගන්න ඕන හිද තමයි මල වතුරෙන් විඩට දාන් ඒට තමයි පරගනි සිද්ධ කරගන්න ඔයයි හර මල්වලින් අප ලබාගන්න ප්‍රයෝජනය මැර අතරන්දපිට මල්වලින් අපි ගන්න ප්‍රයෝජන මනවද පදගන්න එක ආගමික කටයුතු සඳහාපි යොදාගන්න මේ එක තම අපි දන්න ඉතාම ප්‍රහසුම සරලම උත්තරලිකක්වන වෙන්න මේක. මල් පූජාකිරීම සඳහගන්න එකැන උදාහරණය වතු සුද්ධ අරලිය නිලුම් නිර්ල්මාණෙල් සමන්පිච්ච. මේ හැම එකක්ම අපි භාවිතා කරනවා පූජා කරන්න සමනින් අපේ රටේ. ට මල් මාලා සෑදීම සඳහා පිච්ච වතු සුද්ධ අරලිය තව ජාතියත්තියවා දස්පිතිය ත මේ දස් පපතිේ රටේ චර භාවිතාට ගන්නවා අඩුයි සාමාන්‍යය හින්දු භක්තිකයින් දස්පිතියා මල භාවිතාවට ගන්නවා විශේෂයෙන්ම එගොලු මල්මාලාවල් හදනම විශාල මල් මාලාවල් හදනවා දෙවියන්ටදා දෙවියන්ට පිළිගන්නන්න ඊට අමතරව යම් කිසි කෙනෙක්ක පිළියර ගැනීම සඳහත් මහ විශාල ලොකු මල් මාලාවල් හදන්නේ සම සිංහල බෞද්ධ කට්ටියගේ හඳුන්න්නන්න සහ බටහිර බෝග මේ වගේ කට්ටිය ඳ මල්ා මල්මාලාවලන්න ොහොම චූටි මල්්‍රීඩ් දෙගත්තමයි කෙනෙක්ට දාන්. එහෙම නෑ හිදු ද්‍රවිඩ හින්දු භක්තිකයෝ මහ විශාල මල්මාලාවල් තමයි හද ඒ සඳහවු වැඩි ප්‍රභාවිතා ගන්න උත්සාකරන මලක්තමයි දස්ප්‍රතිය ම එකට හේතුවගේ සුවද. හරි සුවඳවත් එන මල් අරක උත්සාහ කරනවා කහපාට පැහැය බොහෝ වෙඩාවලල් දෝම් භාවිතා කරනවා හින්දු ජාතිකයේ නැතන් දෙමර ජාතිකයේඒ කහපාටත් එක්ක බැනිිච්ච මල් මාලාවලලු තවුන් බෝවිට මුල් අවස්ථාව ද මුල් තැන දෙන්නේ සමය රතුපාට වගේ මල් පාවිච්චි කරන ප්‍රමාණය හුගා අඩු. මල් මාලාවල් සැදීම සාමාජය කටයුතු සඳහා සාමාජය කටයුතු කැනවාද. මංගල අවස්සාාවද සැරසිල්ලි සඳහා. මොනද භාවිතා කරන්නේ රෝස නෙල්ලුම් ඇන්තුූරියම් නිල් මානෙල් ිනිම විදව භාවිතා කරන. සාමාන්‍යෙන් මේ 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 මංගල අවස්සාාවද භාවිතා කරන්නේ මොකෝද. ඕ අන්න හරිකුතේ මනමාලිගේ අතර දෙදවා මල් හදාපු පොකුරක් නද මල් පොකුරක් තිය. එළඟට මනමලියෝ න්නවන අන්න ඒ ගොල්ලට දෙවදර ඇද මල් පොකරක්තිෙන. ද මනමාලයක් ඇදරයින්න කෝට් එකක්න මෙතර ලස්සන රෝස මලක් ගාගන්න දැන් මේද මිල අධි මල් අර්ග භාවිතරන විසම රෝසවල් මල් අර්ග භාවිතා කරන අපි කියනවා ෆ්‍රිෂ් ෆ්‍රෂ්මල් කියලා භාවිතා කරන ්‍රශ්මල් කියන කනෙ ඒ වෙලාඇමතිය සජීවීව තියෙන දැතම් කෘතිම මල් අර්ග නොවෙනේ. මේ දීන ගාන පවත්තාගෙන තියාගන්න මිලා අධිකයි. ඒ ඒ කාරණනාවව සදාභවිත හිටමතරව බහිත ඔදැන් ඔබ ගල් ගවල් කියීකට ගිහින් හෙදද මොකද කිය ගේලති නව ජාතින්ග ද ැදල මලගේ පුචියම් ලගේ බාපලගේ මේ සිල්ුන් ගේ මගුල් ගල්ල ඔබ ගල මතක් කරගන්න මගුල් ෙදර ඔබ දකින තවතැම් නොවාද. ඔව? හරි මනමාලයක මෙතන ගහරතින එකත් හරි තව. ඇයි යනේ වාඩිවෙලා ඉන්න මේසේ උරත් තියන්නේ පොඩි මල් වාසයක ඒත් මල් පාවිච්චි කරවා. ඒ වැත් පාවිච් ඊට අමතර තමු ඉන්න ගේ නම් ගේ ඇතුළේ සැතිබැක් එක කියලා කියන්න මකදද මනමමාල ජෝඩුව වාඩිවෙන මේසට පිටිපස්සෙන් හර හදන සැරසිල්ල අන්න හරි. ඒ සර සිල්ලත් බොහෝුව වස්සාවල්දි භාවිතා කරනවා ස්භාවික මද්‍රව්‍ය වලින් හදන්න එතකොට ස්භාවික මල්වර් මල්ට අමතරෝ පත්‍ර ශාකවල පත්‍ර මේ දේවල් භාවිතාවට අරගන්නවා. තවකත්තමයි මඩුවගේ මඩු ශාකයේ කොලාරගෙන ඒවා ගොතල බිත්තිවලයම මල්ධාන පුළුවන් ඇන්තුරිය මල්දධන පුළොම්පු ලස්සනවා සදනවා මේ වගේ දේවල් බොහෝ දු්‍රමාණයයක් රදැ ඒවාගේ මතම රත්තරන් දුුවපුත ැන් මංගලවස්සාවල්දී අපි ඕක කිවවාගේම දැන් සමහරක්හිට දැන් අපි අරගත්තොත්තම අප ස්කූලි කෙලා හිතන්නකු ස්කෝලි උත්සවය කරත් අපි ලස්සට සමසාසාරසනවා ඒ සරසන්න කට මොකද කරන්නේ අනරපියර මඩුවගේ මේ කොල්ල පත්‍ර ගැහල් නැත ම මඩුවතු ගැහල්ල ඒවක් ගෝතලා ලස්සනට බිත්යේ ගාන්ට තින මේකර මැදරදා නොනවද මල් දෙවගේ දෙවල්ටත් මේ භාවිතා කරන්න පුළුව. එට ආහර පාන සකස් කර ගැනීම සඳහා. බෙරිිමාල් කතරුරුගා කෙසෙල් මල් රණවරාමල් මේම අපි දැන් කතාකරපු එකමන්නේ එකැන ආහර පාන සකස් කර ගැනීම සඳහා. ඊළඟක. ගේ උයන අලංකාරවත් කර ගැනීම සඳහා. ගේ උයන්න මකද ගේවයනකන්. තමුන්ගේ ගෙදර. ෙ තමයිගේ උයන කියලා කිය ගේ උයනයි ගෙවත් අයි ොඩි වෙනස් කන්ද ගත්තින බර ගවත් කිව්හම අපි බොහෝ විට මේක වවන්න උත්සාහ කරන්නේ එලවල වර්ග පලතුරුවර්ග ඒ වගේ දේවල් ගෙවත්ද. ගේ උයන කියලා කිව් නොකොට පොඩ්ඩක් වෙනස් එකදී මල්වර්ග වැඩිපුර වැැවෙන්න තැන්වල්ට තමයි අපි ැගේ උයන කිය උයනක තයි මල් දකින්න පුළුවන්ගේ දම රද මේකෙදී බලන්නද ගෙදර ඉන්න මනුන්සයට එළිය මල්ටිකක් දකින්න නැත්තම් කරෝටන්වන් තියෙන්නේ හැම්වෙලෑම දකින්න එළියද බහින කොට නිකං කෝංග්‍රීට් විතරන්නන් තියෙන දකින්න හිතන්නකො යාගේ එහිතට පැහැදීමත් සැනසීමක් වගේ දෙයක් ලැබීම තියෙන ඉඩකඩ උගාක් අඩුයි මලක් දකිනකොට අපිට ඒ මලත් එක්ක වැඩට තෘප්තියක් සතුටක් අපේ ජීවිතවලට දෙන්නවා. න ඒහින් තමුන් ජීවත්වෙන පරිසරයේ තමු ජීවත් එනගේ අවට ගේ උයන විශේෂමකක්ද ගේ උයන ලස්සන කර ගැනීම සඳහා භාවිතා කරන්න මෝන අත්තිශ්‍යය වැදගත් දේවල් තමයි මල්. හැබැති මෙහෙමයි මල්ම නොවන ්‍රශ්යක ුත්න ඇයි පලතුරුවර්ගහ දන්න පුළුවන් එලවු වර්ගහ දන්න පුළොමල්ලෙන් මල්ල හදන්න පුළුවන් දැන් ඒ අතරතුර දැන් අපි එදමකෝ ඒවත් අරර්ගේ උයන ලස්සද කරන වැඩේ කරන්න පුළුවන් අපේ එහැට ඕනේ පලා පැහැය කොල්පාට එත දැන් පලාවල තියෙන නැතැම්. ගස්වල තියන කොළපාට තමයි ඇහට හරි සෞම්ය වෙන්නේ. ඒවගේම තමයි මල්වල තියෙන විධක්ත්වය තමයි අපේ ජවිතයට චිත්‍රත් මෙ විචිත්‍රත්වයක් කරගෙන. අපේ හිත සංසුම් කරනවා. අපිට හෙතට සැහැල්ලු බවක් කරන්න දෙනවා. මේ මල් සහ ගස්ස ඔබ හි කොන්කීට් ිමක ජීවතනකට හැම වෙලාෑ දකින්න තින කොක්‍රට්ක විතට ැ මලක් අද පිපුරුණා හැටවැටේ හට මැරිලා. වල්ල වැල්ල පරවෙල අද අනිදදවස වෙන විදහ මලක් ඇවිල් න්න පොට්කොච්චර විචිත්තවද කියලේ ඇතුල. ඒ ඒ විචිත්‍රත්වය හදන්න නම් අයි රත්තරන්දුවපුතයේ අනිවාර්යම අපේ ගෙවත් අලංකාර කරගෙන පිටයෙන් ඕ ඊලකික තමයි සුවද විලවුන් සෑදීම සඳහා සමන්පිච රෝස දැන් මරකිව නිල් කටොලු ඒත් භාවිතා කරන සුවඳ විලවුන් සෑදීම සඳහ මර අත්තරන් දුට මේක ආර්ථික මේ පැත්වෙනුත් වාසර වාසි තියදැන් තව යම්දැන් මීට අමතර කවුරු හරි සුවිශේෂී පුද්ගලෙක් ආාධිතයක් පිළියරගන්න අපිට මකර උත්සවයක් වගේ දේකද. අපි මොකද කරන්න මේ මංගල සැර සිල්ල පිතරක්නමේනි අපි මල්මාල්ලාවල් දාල පුද්ගලයෝ පිළියරගන්න. රවාදරද ලංකාවේ ක්‍රිකට් කණ්ඩෑම පිට ගහිල ජයග්‍රහණයක් කර ලංකාවට එනකොට ඔවුන් සිරුදනාට මඟරක වෙතමයි. මල් මාලාවල් දාල පිළියරගන්න සාමානගේ සදා භාවිතකන්න ඕකට වගේ විලාධික මල්ලාරක. ව ඒ විදියට සුවිචේෂී දේවල්ලට තයි භවිතගනක අපිතම කාන්තාවක් නම් එ පිළියරගන්න ඕන කියා. එට අපි දෙන්නේ පොඩි මල් භාජනයක් ඉදියට යට පිළිගන්නන්න පුළුවන්. නැත්තා මල් පොකුරක් විදියට හදලා හැඩට හිටන ලස්සනට හදපු එකක් අපි පිළිගන්නවා සාමාන්‍යෙන් කාන්තාවට යි කාන්තාවට මල් දෙන්න හේතුව පිරිමිට මල් මලාවත්දා නො කාන්තාවටට එ මල් මේ පොකුරක් දෙන්න හේතුව ඕ දැන් කාන්තාවට දෙන්න පුතේ අතට පිමියට දෙන්නේ මේ බෙල්ලට තමයි අපි දාන්න මල් මාලා බෙල්ලෙන් තමයි මල් මාලාව දාන්. සමන කාන්තාවකට කැමතියා ඒ මල් දිහා බලබලායිඉන්න සමෙන් පිරිමියෙක් එච්චරම ඒ සඳහා යුමෙන්න්න ඇතිහින්ද තමයි යාගේ හිසට තමයි මල් මාලාව දානය යගේ කරට.යා ඒක තමයි යාට හැමතිහෙම ඒවගේ පැලදවීම් වලට. හැයි විතා කන්නම කක්ද ම මේ මේ සවිශේෂී තත්ත්වයන් අපි හරිර තේරුම් ගරගන්න ඕනේ එදැන් ඒකත් එක් ම රත්තර දදු බුතු නො හොඳ මතකතියාගන් මේ මොනවා කරත්ත් අපිට එක දෙයක්තිය අප ජීවිතේත මතක තියයාග ඒ තමයි මේ හැම දෙයක් එක්ම අපි ජීවතයෙන් ඕන සභාවධර්මයනුව දර්යා ස්භාවධර්මය අනුව දැන් ඔබට ඔබේගේ උයන ලස්සන කරගන්නමයි එකනක මහාමාරුවඩක් නෙමි උබට පුළුවන් තනියෙන් පොඩි පාත්තියක් දාන්න. අපි නොදැම්මා නෙමෙයිනි ස්කෝලදි පාත්ති හදන්න ඉගෙන ගත් අනොගත් අනෙවෙයි උබදන්න ඔකොහෝද පාත්තියක් දාන්නේ කියලා. මේකට ගැලපෙන මල්ටිකක්කුමට සැලසුම් කරන්න බරිද කල පුළුවන්. ගැලපෙන විදිහයට හදාගන්න බැරිදූට පුළුවන්. ඒ අනොුවතමයි තමුන් ඉන්න මේ පරිසරය. සුන්දර පරිසරය බවට පත් කරගන්න පුළුවන්ග මැරත්තරන්ද ුතේ මක යන්නන් වෙන මේ අනනික්තම ප්‍රබලමදී අපේ හිතට සැනසේමක් දෙන්න අපේ හිත සංසුම් කරන්න අපේ සිත ඒ මෙහේ යවන්නතු එක තැනකට අරගන්න හොඳම තැන තමයි මේ මල්පිපෙන ගස්වැල් පිරිච්ච තැනක හිතැනකුබුදුරජාන් වහන්සේ බුදුවීම සඳහා ශ්‍රීමා බෝධිය පාමුල්ට සමයි හිට වෙන තැන බනැ ගල්ගුවවල නොතිබවෙන්න බැරිදේ අල තිෙන ති. ඇයි උන්සේ තෝරගත්ත නෑ. එයිඒ. අ ගහක් ැටතිෙන සෞම්මය තත්වේ මලකති බෙන සුවන්ද නායට දෙන කොට. ි සෑහල්ල ව තැන්තේරුම්ගත්ත තමයි රත්තරන්ද පතති. අපි අපේ ජීවිතවලට ආදරය කරමාසේම ගස්සැල්ලලට අපි ජීවිතයට අරධනා කරන්නආදරය කරන්නවඕන්. එතේ ඒ ආදරයයක්ත්ත එක්ක තමයි අපිට ආදරෙන් ජීවත්යෙන්න්න පුළුවන්ගන්නේ එමන අපි හෙටදවසේ හව සහයට හම්බුවමු සිදධනාම සූදැනමින් න්න හන ඒ එන්න සිරදධනම සබ දසක් අයිබෝර්න කරන්න යපතති. දරුවන්ට DPි එඩියකේශන් හර හා නොමිලේ ගනේන ශිෂ්්‍යත්ව විභාගත් පල. D. ේනානායක විද්‍යාලයේ ප්‍රවීනාචාරය මංජුල මහෙන්න්ත්‍ර ගුරුතුමා සුජීව වර්ණකුලසූරිය ගුරුතුමා හා චන්ධිමාලි කුලතිලක ගුරුතුමියගේ මෙහයවීමෙන් සෑම දිනකම සවස හයේ සිට හතයි තිය දක්වා YouTube ලයි් තාක්ෂණය ඔස්සේDPඩියකේශන් ගනිතයනාලිකාවෙන් සඳදා සහ අඟාරුවාදා සිංහල මංචුල මහෙන්ද්‍ර ගුරුතුමාන් බදාදා සහ ප්‍රහස්පතින්දා පරිසරය මංජුල මහෙන්ද්‍ර ගුරුතුමාන් සිකුරාතා පළමුසතිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව මංජුල මහෙද්‍රගුරුතුමන් සිකුරාතා දෙවන සතිය ඉංග්‍රීසි චන්දිිමාලි කුලතිලෙක ගුරුතුමිය සිකුරාතා තුන්වන සතිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව මංජුල මහෙන්ද්‍ර ගුරුතුමාන් සිකුරාතා හතර වන සතිය දෙමල චන්දි මාලි කුලතිලක ගුරුතුමිය සෙනසුරාදා සහ එරිදා ගනිතය සුජීව වර්ණසූරිය ගුරුතුමාන් දෙදහස් විසි දෙක ශිෂෂත්ත විභාගේ ජයගන්න ඔබත් DP එඩියකේෂන් සමඟ එක්වන්න ඩප එඩියෝකේෂන් ටෙලිගරෑම් ගිනුමහරහා පලේස්ටෝ ඇ්ස්ටෝ හෝ හවාවි ඇ්ගලරි වෙත පිවිස DP එඩියකේෂන් ඇ් එක අදම ඩෞ්ලෝඩ් කරගෙන සජයවී පන්ති සමග සම්බන්ධ වන්න